නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසර මෙනින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මීට සතියකට පෙර ආරම්භ කරපු සීල භාවනා වැඩසටහන් මාලාවේ අද දවසේ පූර්ණ දවසක් වශයෙන් ඒ භාවනා පුහුණු වීම හා ඒවට අවශ්‍ය කරන උපදෙස් ලබා ගැනීමට තමයි මේ පින්වතුන් අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරමින් බලාපොරොත්තු වෙන්නේ. දැන් ඊයේ දවස වෙනකොටම අපි පැහැදිලි කරගෙන ආවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය නැත්නම් දුක නැති තැන ගිහියෝ පැවිදි ශ්‍රාවකයෙකුට ලබා ගැනීමට අත්‍යවශ්‍ය අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරයක් ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් කියන මේ කාරණා දෙක තුනින් තමයි එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැදගත්කම මේක වඩා ගන්න කොහොමද කියලා අවබෝධ කරගත්ත උත්තමය තමයි සත්පුරුෂයා. එතකොට බුදුහාමුදුරුවෝ තමයි ලෝකේ පහළ වුණු සත්පුරුෂයා. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ සත්‍ය ධර්මය පවතින තාක්කල් සත්පුරුෂයන්ගෙන් හිඟ වෙන්නේ නැහැ. එහෙනම් සත්පුරුෂයෝ නැති වෙනවා නම් ශාසනය නැති වෙන්නේ. ශාසනයක් පවතිනවා කියන්නේ සත්පුරුෂයෝ ඉන්නවා කියන එකයි. එතකොට ඒ සත්පුරුෂයන් පැහැදිලි කරන දේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ වචනයයි. ඒක තමයි සත්‍යය. නැතුව සත්පුරුෂයා පැහැදිලි කරන්නේ තමන් අවබෝධ කරගත්ත ධර්මයක් වෙන්න බෑ. දැන් ඔන්නේ ඒ වගේ තැන්වලදී මේ පින්වතුන්ටත් මේ ධර්මයේ සැබෑ තත්ත්වය තේරුම් ගන්න ලේසි. කවුරු හරි කෙනෙක් කියනවනම් මම සත්‍ය හොයාගත්තා, මෙතෙක් කල් මේ සත්‍ය හොයාගත්තේ නෑ වෙන කවුරුවත් කියනවනම් එයා සත්පුරුෂයෙක් වෙන්නේ නෑ මේ ශාසනය. ඒකෙන මම කියන එක ඉස්මතු වෙන තැන අසත්පුරුෂකමක් වෙනවා. මොකද මේ සත්පුරුෂයා කියන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්මය මේකයි කියලා කියන කෙනා. නැතුව තම තමන් අවබෝධ කරගත්තේ ධර්මය මේකයි කියලා කියන කෙනා සත්පුරුෂයෙක් කියන්නේ නැහැ මේ ධර්මය. ඒකින්ද මෙතන පැටලෙනවා මොකක් අයට. මම සත්‍ය හෙව්වා කියලා කවුරු හරි කියනවා නම් එයා සත්පුරුෂයෙක් නෙමෙයි ශාසනය. මොකද හේතුව ශ්‍රාවකයෙකුට සත්‍ය හොයන්න බැහැ. ශ්‍රාවකයෙකුට සත්‍ය හොයන්න බෑ. ශ්‍රාවකයෙකුට පුළුවන් සත් ධර්මයේ හරියට ඉගෙනගෙන බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ සත්‍ය අවබෝධ කරගන්න. මේක දෙකක්. මේ කාරණේ වර්තමානයේ බොහෝ විට කැඩිලා තියෙනවා. හුඟක් අය මුලාවටපත් වෙන්නේ එක එක්කෙනා හොයාගත්තේ සත්‍ය ධර්මයේ ලබා ගන්න පස්සෙන් යෑම. මේක ශාසනික සම්බන්ධය නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එතන නෑ එතකොට. මොකක් හරි විකෘතියක් තියෙනවා. ඒකෙන් හින්දා පරිස්සම් වෙන්න ඕනේ අපි. මම අවබෝධ කරගත්තා කියන පුජ්‍යල භාවය තුළ මීට කලින් මේ ධර්මයේ තිබුණ නෑ කියලා කවුරු හරි කියනවා නම් අන්න එතන තියෙන මුලාව. මේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵල නෙමෙයි. මොකද යෝනිසෝ මනසිකාරයේ කුමක්ද කියලා අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ. සංසාරගත සත්‍යයට විවිධ ස්වරූපයෙන් තියෙන මනතිකාරය අයෝනිසෝ. ඉතින් මේ දෙක. දැන් මේ භාවනා කිරීමේදී මේ දෙක ගැන අවබෝධයක් තිබුණොත් පමණයි මේ භාවනාවේ සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන්. මොකද භාවනා කවුරු හරි කියා දෙන්න, සත්පුරුෂයෙක් කියා දෙන්න කමඨහනක් වඩලා යෝනිසෝ මනසිකාරය ගන්න පුළුවන් ශ්‍රාවකයෙකුට. නමුත් අර අනන්ත සංසාරයේ තමන් පවත්වාගෙන ආපු අයෝනිසෝ මනසිකාරයේ බලයෙන්ද අර
භාවනාව තුළ මුලින් හදාගත්තේ යෝනිසෝ මනසිකාරය හරෝනෝ මගදී අයෝනිසෝ මනසිකාරයට. දැන් ඒ වුණාට භාවනා කරන කෙනා මේක දන්නේ නැත්නම් තමන් භාවනා කරනවා කියලා කියන්නේත් එතකොට යෝනිසෝ මනසිකාරය ලැබෙන කමටහනම වඩන්න පුළුවන් ඒ ශ්‍රාවකයා. නමුත් අයෝනිසෝ මනසිකාරයයි පවතින. මෙන්න මේක තමයි භාවනාව තුළින් එන භාවනා කරන අය දැනගත යුතු ප්‍රධාන ධර්ම. ඒක නිසා මේ භාවනාව කියන එක එතකොට තමන්ගේ තීන්දුව මත ඉස්සරහට යන්න එපා කියන එක බුදුහාමුදුරන්ගේ අවවාදය. මොකද හේතුව තමන්ගේ තීන්දුව හැම වෙලේම අයෝනිසෝ මනසිකාරයට බරයිම. ඒකමයි තීන්දුව. අයෝනිසෝ මනසිකාරයේ තීන්දුවද මේ තීන්දුව නිසාවෙන් ශ්‍රාවකයා අතරමං වෙනවා, මුලා වෙනවා. එතකොට තමන් කරන්නේ යෝනිසෝ මනසිකාරයේ ලැබෙන කමඨහනක් වඩන්න පුළුවා. නමුත් කමඨහන තුළ බලය රැඳෙන්නේ අයෝනිසෝ මනසිකාරයට. මේ මුලාවට වැටුනොත් එතනින් එහාට ඒ භාවනාවේ දීර්ඝ දියුණුවක් ලබා ගන්න බෑ. භාවනාවක් වැඩෙන්න බැරි තත්වයට අයෝනිසෝ මනසිකාරයේ බලගතු වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ කාරණය විද්‍යාමාන වෙන මේ කාරණය සඳහා බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම කොටස් තියෙනවා. ඒවා භාවනා කරන අය ඉගෙන ගැනීම වැදගත්. මේ භාවනා කරන්න සමත හෝ විදර්ශනා භාවනාවක් මොනවා හරි කරනකොට මෙන්න මේ කරුණු වැදගත් වෙනවා. ඒ කියන්නේ මේකේ අර්ථය මා අද පැහැදිලි කරන ධර්ම කාරණා ටික මේ ගොනුවට අයත් වෙනවා. මොකද්ද ගුණුව? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංසාර විමුක්තිය ලබා ගන්න උදව් වෙන මනසිකාරයේ යෝනිසෝයි. සංසාරයෙන් පවත්තන්ද උදව් වෙන මනසිකාරයේ අයෝනිසෝයි. දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා මේ යෝ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම තියෙනවා කියලා. ඒ අයෝනිසෝ මනසිකාරයට හැමදාම මේ ධර්මතා පාක්ෂිකයි. ඒ වගේම යෝනිසෝ මනසිකාරයට මේ කියන ධර්ම විරුද්ධයි. දැන් ඒ කියන්නේ වෙනත් විදිහකට කියනවා නම් මෙන්න මේ විදියයි. සංසාරයේ හදන්න පාක්ෂිකයි මේ ධර්ම. ඒ වගේම සංසාර විමුක්තියට සතුරුයි. දැන් සංසාරයේ හදන්න පාක්ෂිකයි කියන එකේ අර්ථය අයෝනිසෝ මනසිකාරයට පාක්ෂිකයි. සංසාරයේ හැදෙන මනසිකාරය අයෝනිසෝ. එතකොට සංසාරයේ හැදෙන පාක්ෂික වෙනවා. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම 10ක් තියෙනවා කියන බුදුහා. මේක මේ ධර්මතා 10 හැමදාම ලෝකේ හැම සත්වයකටම මනුස්ස වෙන්න පුළුවන්, දේව වෙන්න පුළුවන්, බ්‍රහ්ම වෙන්න පුළුවන්, සතර පාය වෙන්න පුළුවන්. කිසිම ભેදකින් තොරව එක එක සත්ත්ව ස්වරූපය අනුව ඒ ධර්මතා 10ම වැඩ කරන්නේ. දැන් මිනිස්සේ වුණොත් මේ ධර්මතා 10ම වැඩ කරනවා. මේ පින්වතුන් ගත්තෝ මේ තනින් තම තමන්ට මේ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්මතා 10 හැමදාම වැඩ කරනවා. ඒ 10ට අහුවෙලා තමයි ජීවත් වෙන්නේ. දැන් කවස්සන් කවුරු හරි කියනවා නම් මම නම් ඒවට අහුවෙලා නැහැ කියලා. එයාගේ මනුස්සකමවත් නෑ අඩුවා. මොකද මනුස්සයෙක් නම් මේ ධර්මතා 10ට අහු වෙනවා. අමනුස්සයෙ ඉන්නවා මේ 10න් කීපයක් නැති. ඒත් අමනුස්සයෙ කිව්වත් පහළ මට්ටමේ මනුස්සත්වයට පහළම මනුස්සයෙ නෙවෙයි. බ්‍රහ්ම කියන තත්ත්වයේ ඉන්න අමනුස්සයන්ට මේ ධර්මතා 10 වැඩ කරන්නේ ධර්මතා 3. මනුස්සයෝ ගත්තත් මේ 10ම වැඩ කරනවා, දෙවියෝ ගත්තත් 10ම වැඩ කරනවා. එහෙනම් තම තමන්ගේ ওই හපංකම් ඔක්කොම ජීවත් වෙන්න කරපුවා මේ ධර්මතා 10 උදව්වෙන් කරපුවා. නැතුව වෙන තමන්ගේ වෙන හපංකමක් තියෙන්න බෑ. මනුස්සත්වයේ හිමිකම් මේක තමයි. මේ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්මතා 10. මේවා තමයි මානව හිමිකම් කියන්නේ. බුදුහාමුදුරන්ගේ මානව හිමිකම් මේවයි. හැබැයි යෝනිසෝ මනසිකාරය ලබා ගන්න මේ ධර්මතා 10ම නැති වෙන්න ඕනේ.
නැති කරගන්න දෙන්නේ. යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ ලැබෙන මොහොතක. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? මේ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම 10 නැති කරන්නේ. නැති කරන්න මොනවාරි නැති කරන්න අපිට ඉතලා නැති කරන්න බෑ. මේ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්මතා 10 නැති කරන විදිහක් යා දෙන්න ඕනේ බුදුහාමුදුරුවෝමයි. නැතුව තමන්ගේ උවච්චමෙන් මේව හොයන්න බෑ කාටවත්. තේරෙනවද? ඒක තමයි බුද්ධත්වයේ කියන්නේ. එහෙනම් බුද්ධත්වයේදී අවබෝධ කරගත්තා මේ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ඒ 10ම යෝනිසෝ මනසිකාරය කවුරු හරි ලබා ගන්න ගියොත් මේ 10 විසින් විරුද්ධ වෙලා ඒ යෝනිසෝ මනසිකාරය ලබා ගන්න උත්සාහය නැති ගන්නවා. ternary දැන් මනසිකාරයක තියෙන්නේ ප්‍රධාන අංග දෙකයි. එකක් උත්සාහය, අනික සිහි කල්පන. මනසිකාරයේදී එන්නේ ඔච්චරයි ගොන. මනසිකාරයක් තොල තියෙන්නේ මොකද්ද? උත්සාහයයි සිහි කල්පනාව. එතකොට අයෝනිසෝ මනසිකාරය තුළ අයෝනිසෝ මනසිකාරය තුළත් තියෙන උත්සාහය සිහි කල්පනාව, යෝනිසෝ මනසිකාරය තුළත් තියෙන උත්සාහය සිහි කල්පනාව. එතකොට යෝනිසෝ මනසිකාරය තුළ තියෙන උත්සාහය සම්මා වායාම වෙනවා. උත්සාහය කියන්නේ පාලියෙන් වායාම. යෝනිසෝ මනසිකාරය තුළ තියෙන සිහි කල්පනාව සම්මා සති වෙනවා. නමුත් දැන් සම්මා වායාමයේ සම්මා සතිය ලැබෙන පුහුණු ඒකායන පුහුණුවයි තියෙන්නේ. සම්මා වායාමයයි සම්මා සතියයි ලැබෙන පුහුණුව තියෙන ඒකායන ක්‍රමයක්. ක්‍රම දෙකක් නැහැ කියනවා. ඒ පුහුණුව තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ වැඩිමෙන් තමයි කවදාහරි යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ. සතර සතිපට්ඨානෙ වඩන්නත් කාට හරි තමන්ට උදව් වෙන්නේ පෙළපත නෙමෙයි, උගච්චම නෙමෙයි, පොහොසත්කම නෙමෙයි, වයස නෙමෙයි. මොකද්ද උදව් වෙන්නේ? මේ ඒ වඩන මොහොතේ දෙන උත්සාහය පිළිගල්පනාවයි. නමුත් හුඟක් අය ප්‍රතිඵල ගන්න කොහොමද? පෙළපති. අතීතේ මම මෙච්චර කල් හොඳට ජීවත් වුණා, ඒක ඉන්න මට වැඩිනු. මොනවද? අර මාර්යාගේ වැඩ. උගච්චම මට මෙච්චර දැනුමක් තියෙනවා, උපාධි තියෙනවා, මෙච්චර අවබෝධයක් තියෙන හින්දා මේක තේරෙනවා. කවුද වෙහෙලා ඉන්නේ? අර අයෝනිසෝ මනසිකාරයේ මාරි උදව් කරන අය. මම මෙච්චර කල් මේ භාවනාව කරපු හින්දා මට වරදින්නේ නැහැ. කවුද වෙහෙලා ඉන්නේ? අයෝනිසෝ මනසිකාරයට උදව් වෙන මාරපාක්ෂික ධර්ම. මේ අයෝනිසෝ මනසිකාරයට උදව් වෙන, යෝනිසෝ මනසිකාරයට විරුද්ධ වෙන ධර්ම වලට බුදුහමදුරෝ නමක් දෙනවා මාරපාක්ෂික ධර්ම. තේමන මාරපාක්ෂික ධර්ම එහෙනම් 10ක් තියෙනවා. 11ක් නැහැ. බුදුහමදුරෝ අවබෝධ කරගත්තා යෝනිසෝ මනසිකාරයට විරුද්ධ වෙන, අයෝනිසෝ මනසිකාරයට සදාකාලිකව උදව් වෙන ධර්මතා 10 තමයි මාරපාක්ෂික ධර්ම කියන්නේ. තේරුණානේ? එතකොට ධර්ම කියනකොටම දැනගන්න ඕනේ ධර්ම කියන ඒවා තියෙන්නේ, ධම්ම කියන ඒවා හටගන්නේ සිතේ. එතකොට සිත තුල හටගන්න එකක් තමයි මාරපාක්ෂික ධර්ම 10. ඒ වුණාට භාවනා කරන අයට වැහෙන්නේ කවුද? මාර්යා වැහෙන්නේ. වැහෙන්නේ වසවර්තිය. මොකද මම භාවනා කරන්න ආපු දවසේ ඉඳලා කකුලේ අමාරු. මේ මාර්යා කරන වැඩක් තියෙනවා. ඒ කිය කවුද වෙහිලා තියන්නේ යාට? ඔයක් ඉන්නේ වසවත්තිය වෙහිලාද? අර අයෝනිසෝ මනසිකාරයේ බලයට ඇවිදින්න. ඉතින් ඔන්නෝම ඒවා තමයි වෙන්නේ මේ භාවනාවට ගියා. අර සාහිත්‍යයෙන් ඉගෙන ගත්ත බොරු ටිකක් හරි මොනවා හරි ජප කරලා හදාගත්තේ
විකාරයක් හරි අර අයෝනිසෝ මනසිකාරයට උදව්. යෝනිසෝ මනසිකාරය නැති කර. තේරුණාද? මේක මේ භාවනා කරන අය දැනගත යුතුම දෙයක්. එහෙනම් මේ භාවනා කරන අය අනිත් කෙනා ඔබ දැනගත්තර නැතුවට කමන්නේ නැහැ. මොකද අයෝනිසෝ මනසිකාරයට ඔබ භෞතික ධර්මනේ අරටින. ඒර මේ ධර්මතා දහය මේ විරුද්ධ වෙන්නේ භාවනා කරනකොට විතරයි. ඒවත් සමත භාවනා කරොත් තුන් දෙනෙක් උදව් වෙනවා මේක. පූර්ණ ලෙස උදව් වෙනවා. සමත භාවනාවටත් බාධක කරන්නේ මේ ධර්මතා දහයෙන් හතයි. ternary අනික් අවසාන තුන සමත භාවනාවට උදව් වෙනවා. මොකද ඒකින්ද තමයි මේ 10න් එකක් හරි තියෙන තැන මනිතිකානේ අයෝනිසෝ. ඒකයි සමත භාවනාව තුල තියෙන්නේ අයෝනිසෝ මනිතිකාය. යෝනිසෝනේ. දැන් මෙන්න මෙහෙම ධර්මානුකූලව බුදුහාමුදුරන්ගේ පැහැදිලි කිරීම බුද්ධ වචනේ ඉගෙන ගත්තේ නැති සෑම ශ්‍රාවකයාටම අර බොරුවට තමන්ගේ මත වලට නැත්නම් කවුරුවක් කියුම් මත වලට විශ්වාසය තිබුවොත් මේ මාර්ගපාරසික ධර්ම 10 නවතර යෝනිසෝ මනසිකාරයට ගත්තේ උත්සාහය පල්ලම්බස්සනවා. මේක අනිවාර්යයි. මේකෙන් බේරෙන්න එක තමයි අමාරු. ඒකේ හිඳයි බණ අහන්න. ඒකේ හිඳයි ධර්මයේ ඉගෙන ගන්න. භාවනා කරාට බෑ. භාවනාව තුලින් එන මේ මාර්ගපාක්ෂික ධර්ම තමන් තුල ක්‍රියාත්මක වෙන ආකාරය ගැන යම් කිසි මට්ටමක අවබෝධයක් තිබිය යුතුමයි. තිබුණ නැත්නම් මේගොල්ලෝ මාර වැඩේම ඒගොල්ලන්ට කරනවා. මාර වැඩේ කියන්නේ සංසාරයට ආය ගන්නවා. මාරය කියන්නේ ඒකයි. අයෝනිසෝ මනසිකාරයට ගන්නවා. යෝනිසෝ මනසිකාරය පුරුදු ගන්නවා. පුහුණුවේ ටිකක් පුහුණු වෙන්න ඇරලා ඒක තුලින් මා යෝනිසෝ මනසිකාරය රජ කරුවා. එතකොට මෙන්න මේ ස්වરૂපය තියෙන හින්දා අපි බලමු බුදුහාමුදුරු දේශනා කරපු මේ මාර්ගපාක්ෂික ධර්ම කීයද? 10ක් තියෙනවා කියලා මං කිව්වා. ඒ 10 මොනවද? ඒ 10 කොහොමද අපිට බලපාලා තියෙන්නේ? එතකොට ওই 10 ඔයගොල්ලන්ගේ ජීවිතයට හැමදාම බලපාලා දෙනවා. ජීවත් වෙන්න. තේරුණනේ? සංසාරය හදනවා කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන එක. එතකොට ජීවත් වෙන්න මේ 10 උදව් නැත්නම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න බැහැ. තේරුණනේ? එහෙනම් තමන් ජීවත් වෙන රටාව වෙනස් වුණා. මේ 10 උදව් වුණා, පළක් අය උගත් වුණා. එහෙනම් උගත්කමට උදව් වෙන කවුරු හරි ඉන්නවා මේ 10 තුල. තේරුණා? තව කෙනෙක් පොහොසත් වුණා. පොහොසත්කම ලැබෙන්න උදව් වෙන කවුරු හරි ඉන්නවා මේක තුල. එක්කෙනෙක් හරි කීප දෙනෙක්. දැන් මිනිහෙක් වුණා, මිනිහෙක් ගැහණියක් වුණා. එහෙනම් ගැහණියක් වෙන්න උදව් වෙච්ච ටික මේ 10 තුල. තේරුණා? පිරිමියෙක් වුණා, පිරිමියෙක් වෙන්න උදව් වෙච්ච ටිකක් මේකේ තුල තියෙනවා. තේරුණා? දැන් සිල්වතෙක් වුණා. සිල්වතෙක් වුණා කියලා නිවන් දකින්නේ. බුදුහාමර එහෙම දේශනා කරන්නේ නැහැ නේ සිල්වත්කම නිවන් දකීමට ඒකායන මාර්ගය කියලා. එහෙනම් සිල්වතෙක් වෙන්නත් උදව් වෙච්ච කෙනෙක් ඉන්නවා මේකේ. මේ 10න් එක්කෙනෙක් ඉන්නවා. තේරුණා? ගුණවතෙක් වුණා. ගුණවත්කම ලැබෙන්නත් එහෙනම් උදව් වෙන කවුරු හරි ඉන්නවා මේ 10 තුළ. කොහොම සංසාරේ තියෙන්නේ? එහෙනම් සංසාරේ හොඳක් වෙන්න හෝ නරකක් වෙන්න දුස්සීලයක් වෙන්න උදව් වෙන ඒවත් මේක තුළ තියෙනවා. සිල්වතෙක් වෙන්න උදව් වෙන ඒවත් තියෙනවා. ගුණවතෙක් වෙන්න උදව් වෙන ඒවත් වෙනවා. ගුණමකුවෙක් වෙන්න උදව් වෙන ඒවත් මේ 10 තුළ තියෙනවා. උගතෙක් වෙන්න උදව් වෙච්ච ඒවත් මේ 10 තුළ තියෙනවා. නූගතෙක් වෙන්න උදව් වෙච්ච ඒවත් මේ 10 තුළ තියෙනවා. එහෙනම් මේ 10න් තොර ජීවිතයක් නැහැ අපිට. ඒකින්ද මම ළඟ මේව නැහැ කියනවනම් ඒක මනුස්සකමවත් නැති තැන. ධර්මයෙන් දන්නේ. තේරුණානේ? මොනවා හරි හොඳ ගුණයක් තියෙනවා නම් ඒ ගුණයටත් උදව් වෙනවා. නරක ගුණයක් තියෙනවා නම් නරක ගුණයටත් උදව් වෙනවා. හොඳ ගුණේ නරක ගුණයට මාරු කරන්නත් උදව් වෙනවා. නරක ගුණේ හොඳ ගුණයට මාරු කරන්නත් උදව් වෙනවා. ඒකින්ද මේව මාර්ගපාක්ෂික ධර්මයි. අයෝනිසෝ මනසිකාරයට තමයි හැම වෙලෙම උදව් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයට උදව් වෙන්නේ නැහැ මේක. බාධා කරනවා. එතකොට ඒ ධර්මතා 10 නම් කරන්න ඉස්සෙල්ලා ඉගෙන ගමු. බුදුහාමුදුරු පෙන්වන්නේ මේ 10 පළවෙනි මාර්ගපාක්ෂික ධර්මය තමයි කාමය. කාමය.
දෙවනි මාර්ගාංශික ධර්මය අරතිය. මම දැනගන්න ඕනේ අරතිය කියන්නේ මොකක්ද කියලා. නැතුව තමන් ළඟ තියෙද නැද්ද කියලා හොයාගන්න බෑ. තියෙද නැද්ද කියලා හොයාගන්න බැරි නම් නැත්තේ නෑ තියනවාමයි මේවා. නෑ කියන කතාවකින් ඉගෙන ගන්න එපා. තේරෙනවද? මල් ළඟ තියෙන්නේ කොහොමද මේක කියලා තේරෙනවා නම් මේ පාක්ෂික මාර්ගාංශික ධර්ම ඉගෙන ගත්තා වෙනවා. නැතුව මල් ළඟ නෑ කියලා කියන්නේ රඟපෑමක්මයි බොරුවක්මයි. තේරෙනවද? මොකද මිනිස්සෙක් වුණා නම් මේ 10 තියෙන්න ඕනේ. මේ 10න් වැඩගත්තේ නැති මිනිස්සෙක් ජීවත් වෙන්න බෑ. ඒක මිනිස්සෙක් වෙන්නේ නැහැ මිනිස්සෙක්මයි එහෙනම්. තේරෙනවනේ? ඒකෙන් හින්දා මල් ළඟ මේවා අඩුයි කියන නෙමෙයි කියන ගන්න ඕනේ. මම මගේ හිමිකම මේක කියලායි. තේරෙනවනේ? මේ මගේ හිමිකම මානෝ හිමිකම මේ මාර්ගපාක්ෂික ධර්ම 10යි. මානෝ හිමිකම මේක නම් එහෙනම් යෝනිසෝමනසිකාරය ලැබෙනකොට මොකද්ද අහක් වෙන්නේ? මානෝ හිමිකමයි නැති වෙන්නේ. කවුද කැමති මානෝ හිමිකම් නැති කරගන්න? දැන් බුදුහාමුදුරුවෝ නිවන කියලා කියන නිවන තුල මානෝ හිමිකම් නැහැ. දැන් ජීවත් වෙන්නේ මොකටද? නානෝ හිමිකම් කියනවා නඩු ගිහ කියලා ජීවත් වෙන්නේ. ඒක වයස ගිහින් නිකන් නිවන් දකි. වෙන්න බෑනේ. එතකොට මේ මාර්ගාංශික ධර්ම නේද? ඒකෙන් ඉඳ මෙතන තේරුම් ගත්තොත් විතර ධර්මයේ ඉස්සරහට ගිය හැටි නිවන තුල මානෝ හිමිකම් නැහැ. තේරෙනවද? මානෝ හිමිකම් තියෙන තැනක නිවන නැහැ. මානෝ හිමිකම් තියෙන තැනක තියෙන්නේ දුක. මානෝ හිමිකම් තුල විතරක් නෙමෙයි දුක තියෙන්නේ බුදුහාමුදුරු පෙන්නනවා. දේව හිමිකම තුල තියෙන්නේ දුක. තේරෙනවද? ඒ වගේම බ්‍රහ්ම හිමිකම තුල තියෙන්නේ දුක. එහෙනම් මානව හිමිකම් වෙන්න පුළුවන්, දේව හිමිකම් වෙන්න පුළුවන්. ඒවා නම් හොඳයි කියන්නේ සංසාරේ. බ්‍රහ්ම හිමිකම් වෙන්න පුළුවන් ඒ සියලු හිමිකම් තුල ඉන්නවා මේ 10 දෙනාගෙන් කීප දෙනෙක්. මානව හිමිකම් තුල නම් 10ම ඉන්නවා. තේරෙනවද? මාර්ගාංශික ධර්ම 10ම ඉන්නවා. 10 නැත්නම් මානව හිමිකම් නැහැ. ඒකට දැන් නිවන් දකින්නවා කියන්නේ එහෙනම් මානව හිමිකම් නැති වෙන්නත් ඕනේ. මානව හිමිකම් තියාගෙන නිවනක් තියෙන්න බෑ. ඒක තමයි මේ මාර්ගපාක්ෂික ධර්ම කියන්නේ. එතකොට දැන් අපි බලමු මේ ඔය ධර්මතා 10 බුදුහාමුදුරුවෝ නම් කරලා දෙන්නේ අනුපිළිවෙලකට. මේ අනුපිළිවෙලත් ඉතාම වැදගත්. පළවෙනි මාර්ගපාක්ෂික ධර්මයේ කාමය, දෙවෙනි මාර්ගපාක්ෂික ධර්මයේ අරතිය, තුන්වෙනි මාර්ගපාක්ෂික ධර්මයේ සාපිපාසාවයි. බඩගින්නා පිපාසය. දැන් ඔබ නැති කෙනෙක් ඉන්නවද නේද? අඳුම් ගන්න අනික් වන්න නැහැ කියලා රඟපාන්න පුළුවන්. මල් ළඟ නැහැ කියන්නේ ඔබ. දැන් කවුරු හරි කිව්ව කාමයේ තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ කිව්වා මල් ළඟ තියෙන එකයි. දැන් බණටවත් ඇහිලා නැහැනේ කාමය හොඳයි කියලා. නරකයි කියලා නෙහලා නේ. ඒක ඒ අහමින්ද කියන්නේ හිතන්නේ කොහොමද? මල් ළඟ අඳුම කාමය. තේරෙනවනේ. මේ රඟපෑම. මොකක් හරි හොඳ නම් මල් ළඟ තියෙන හොඳ එක කියන එක තමයි මේකේ මේ මාර්ගපාක්ෂික ධර්ම වල එක මාර්ගයේ වැඩක් ඔය. එක්කෙනෙක්ගේ වැඩක්. තේරෙනවනේ. එතකොට අපි ළඟ ඔයගොල්ලන්ට හොඳටම තේරෙන මාර්ගපාක්ෂික ධර්මයේ තමයි සාපිපාසාව තුන්වෙනි මාර්ගපාක්ෂික ධර්ම. තේරෙන සාපිපාසාව බඩගින්නා පිපාසය. ඔකත් මාර්ගපාක්ෂික ධර්මයක්. ඒ කියන්නේ මේකත් අයෝනිසෝ මනසිකාරයේ පවත්තන්න උදව් වෙන බලගත සාධකයක්. තේරෙන ඔය සාධකය ඉතාම බලගතුයි. අපි බලමු පස්සේ කතා කරලා. නම් කරගෙන ඉමු ඉතින්. හතරවෙනි මාර්ගපාක්ෂික ධර්මය තමයි පරේෂණ තෘෂ්ණාව. නම් කරලා තියෙන්නේ පරේෂණ තෘෂ්ණාව. තෘෂ්ණාව පරේෂණ තෘෂ්ණාව වෙනවා. ඔබ මිනිස්සුන්ට මේ කාලේ 21 වෙනි දේවාසයේ මිනිස්සුන්ට වැඩියෙන්ම වැහිලා තියෙන මාර්ගපාක්ෂික ධර්මය අයෝනිසෝ මනසිකාරය රජ කරන්නේ ඔන්නෝ හතරවෙනි මාර්ගයයි. පරේෂණ තෘෂ්ණාව කියන මාර්ගය.
හා පස්වෙනි මාරපාක්ෂික ධර්මය බුදුහාමුදුරුවෝ නම් කරන්නේ තීන මිද්දිය, නිදිමත කියන්නේ. දැන් නිදිමත නැති කෙනෙක් ඉන්නවද? දැනටම කී දෙනෙකුට මේ වෙලාවේ නිින්ද නිදිමත? තේරුණානේ? ඉන්නට කියන්නේ මල් ළඟ මං මාරපාක්ෂික ධර්ම ජයගෙන ඉන්නේ. තේරුණානේ? නමුත් ජය අරගෙන බණමත් පේන්න බැමින්ද යනවා. බොරුව නේද වෙන්නේ? ඉතින් අනුහම් බොරු කරන එක තමයි සාමාන්‍ය ජීවත් වෙනවා කියන්නේ. වයස වැඩි වෙනකොට බොරුව වැඩි වෙනවා. තේරුණා? දැනගන්න ඕනේ ධර්මය. දැන් පස්වෙනි එක එහෙනම් තීන මිද්දිය. හයවෙනි මාර්ගාවචික ධර්මය ප්‍රබල එක. ඒකට තමයි බිය. බිය, බය. සිංහලෙන් බය කියන්නේ. පාලි කියන බිය. හත්වෙනි මාරපාක්ෂික ධර්මය සැකය. සැකයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මනුස්සයෙක්. බිය නැතුව ජීවත් වෙනවද මනුස්සයෙක්? එහෙනම් නිවන තුල ඕවා නැහැ. බිය නැහැ, සැක නැහැ. උඟක් අයට ලොකුම සැකය මොකද්ද? මං සෝවාන්ද දන්නේ නැහැ. ඒක සැකේ නෙමෙයි. නේ? මේකද නිවන කියලා දන්නේ සැකයි. මම අවබෝධ මට අවබෝධ වුණ මේක නිවනද? එතකොට මොකක්ද? හත්වෙනි මාරපාක්ෂික ධර්මය. තේමන්නේ ඔන්න බිය හයවෙනි එක හත සැකයි. අටවෙනි මාරපාක්ෂික ධර්මය මකු බව. මෙයා මේ අටවෙනි එකත් දරුණු මාරේ. හුඟක් අයට මේ සමත භාවනාවේදී හොඳටම භාවනාව දියුණු වුණත් වැහිලා ඉන්නේ මාරයත් තමයි මකුබ. දැන් ඔය හතක් කිව්වනි මුලින්, ඔය හතම හක් වෙන්න ඕනේ සමත භාවනාවකින් දියුණුව ගන්න. ඔය මාර හතක් යටපත් වෙලා තමයි සමත භාවනාව ලැබෙන්නේ. එතකොට මකුබ කියන්නේ මොකක්ද? දැන් අය ඉස්සෙල්ල ඉගෙන ගන්න තමන් ළඟ මකු බව තිබුන් නැද්ද? තියෙනවද නැද්ද? තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. කොයි වෙලෙද? මේ දැනුත් තියෙන්න. මේ 6 7 8 9 10 කියන මාරව දැනුත් වැහිලා අපිට. තේරුණනේ? මොකද දැනුත් තියෙන්නේ අයෝනිසු මනසිකාරණේ මේ වනහනේ එනවා. මේවා තියෙනවද? දැන් දැනදී තියෙන එක නෑ කියලා රඟපාන්න ගියන් තමයි මාරු වෙන්නේ. මොකද කවදාවත් එතකොට මේ මාර්ගාක්ෂය ධර්ම තමන් තුළ වැඩ කරන විදිය හඳුනගන්න බෑ. අර විකෘතියේ ඉන්න රඟපානේ. මේ මකු බව හරි දරුණේ කියන්නේ මකු බව තමයි ඕනම තීන්දුවක් දෙන්නේ. තේරෙනවද? තීන්දුව දෙන්නේ මකු බව. දැන් මකු බව තියෙනවා කියන සාධකය තමයි ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ගැටලුවක් තියෙන කියලා බලන්න මේ වාඩි වෙලා ඉන්න අයට. මෙතන ඉන්නවා ගැහැණු පිරිමි දෙක. මිනිස්සුනේ ඔක්කොම. ඒ වුණාට මිනිස්සු වුණාට තම තමන් දන්නවා මං පිරිමි නෙවෙයි ගැහැණියෙක්. අනික අය දන්නවා මං ගැහැණියෙක් නෙවෙයි පිරිමියෙක්. ඔය ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා තීන්දුව දුන්නේ කවුද? මකුම. තේරුණාද? ඒ වගේම මං උගතේ තීන්දුව දුන්නේ කවුද? මකුබව. මන් නූගතේ, මන් පොහොසතේ, මන් වයස්ගත කෙනෙක්, මන් සිල්වතේ. ඔහොම තීන්දු දෙනව නේද? තමන් ගැන මන් මැනලා තියනව නේද? මන් මෙහෙම කෙනෙක්, උසස් කෙනෙක් හරි පහත් කෙනෙක් හරි කියලා. ඔන්න ඔය ටික ඔක්කොම ලබා දෙන්නේ ධර්මතාවය තමයි මකුබව. තේරුණානි? මේක දරුණුයි කියන්නේ මෙයාට පුළුවන් ටිකක් කල් භාවනා කරනකොට මන් සෝවාන් එකෙක් කියලා තීන්දු දෙන්න. එතෙන්දී ඉවරයි බං. තේරුණා? දැන් දෙන තීන්දුව එහෙම එකක් නෙමෙයි. මං ගැහැණියක්, මං පිරිමියෙක්, මං උගතෙක්, මං බෝසතෙක්, මං හොඳ මිනිහෙක්, මං ගුණවතෙක්, මං සිල්වතෙක්, මං සද්ධාවන්තයෙක්. ඔය තීන්දුව දෙන්නේ දැන්. තේරුණා නේද? භාවනා කරපුවම තීන්දුව දෙන්නේ ඔහොම නෙමෙයි. මං ගැහැණිය කියලා තීන්දුව දෙන්නේ නැහැ. මං පිරිමියෙක් කියලා තීන්දුව දෙන්නේ. මං සෝවාන් වෙච්ච එකෙක්. එතෙන්දී එතනින් පස්සේ ඉවරයි.
මේ මාරයට අහුවෙන. තේරෙනවද? ඔන්න අටවෙනි මාරය භයානකයි. මේක රූප ලෝකෙත් බලපාන්න පුළුවන්, කාම ලෝකෙත් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දැන් 5 6 මේ 6 7 8 9 10 කියන මාරයෝ පස් දෙනා කාම ලෝකයේ විතරක් නෙවෙයි බලේ පතුරවන්නේ, රූප ලෝකෙත් බලේ පතුරනවා, අරූප ලෝකෙත් බලේ පතුරනවා. තේරෙනවනේ? ඒ කියන්නේ සමත භාවනාව තුලත් මෙයාගේ බලේ පතුරවන්න පුළුවන්, ධානය තුලත් බලේ පතුරවන්න පුළුවන්, රූපාවචර ධානය තුලත් පුළුවන්, අරූපාවචර ධානය තුලත් පුළුවන්. හැබැයි කාමයේ අර්ථය, සාපිපාසාව, ඒ වගේම පරිේශන තුත්නාව, තීන මිද්දේ කියන ඒවා කවදාවත් බලයට එන්න බෑ රූපාවචර ධානය තුල. අරූපාවචර ධානය තුල නෑ. තේරුණාද? ඒවා තියෙන්නේ කාම ස්වરૂපයේ. දැන් අපි හිමි ස්වરૂපයේ. දැන් ඒකින්ද අපිට මේ 10ම මේ වෙලාවේ බලගත කියලා තියෙනවා. එහෙම නෑ කියලා පිළිගන්න ගිහින් අමාරු වැටෙන්න එපා. තියෙන එක හඳුන ගන්න මහත් වෙන්න. ඒකටයි ධර්මයේ ඉගෙන ගන්න. නැති එක නම් වඩා ඉගෙන ගන්න දෙයක් නෑ. තියෙන එකයි දැනගන්න ඕනේ. තියෙන වෙලාවයි දැනගන්න ඕනේ. දැන් එතකොට මකු බබ 8 මාර්ගය. ඔය 8 මාර්ගය තීන්දුවක් දුන්නොත් ඒ තීන්දුව වැඩ කරවන්න ඒජන්තවරයෙක් වගේ ඉන්න කෙනෙක් තමයි 9 මාර්ගය. 9 මාර්ගය හඳුන්වන්නේ ධර්මයේ. මං සිංහලෙන් හඳුන්වන ටික කියන්නේ තේරෙන්න නැතු ඔය පාලි පාඩම් කරලා ජප කරාට වැඩක් නෑ කවුරුවත්. තේනේ ගමන්ඩ තේරෙන භාෂාවෙන් ඉගෙන ගත්තම හරියේ මාර්ගය ටික මොකද දැන් තමයි ඇහිලා ඉන්නේ. මේ 9 මාර්ගය ලාභ සච්චාර කීර්ති ප්‍රසංසා. තේරෙනවද? ඔන්න 8 මාර්ගය තීන්දුවක් දුන්නෝ ඒ තීන්දුව අනුව වැඩ කටයුතු කරන කෙනා තමයි 9 මාර්ගය. තේරෙනවද? දැන් අපි හිතමු 8 මාර්ගය තීන්දුවක් දෙනවා මං ගැහැණිය. ඊට පස්සේ 9 මාර්ගය මං ගැහැණිය කියලා දේරෙනවා නම් ගැහැණු කෙනෙකුට 9 මාර්ගය වැඩ කරනවා. කොහොමද? ගැහැණුන්ගේ අයිතිවාසිකම් දෙන්න දැනගන්න ඕනේ අනිත් කෙවු. ලාභ සත්‍යර කීර්ති ප්‍රසංසානේ වෙන්නේ. තේරෙනවද? දැන් මං උගතේ කියලා තීන්දුව දුන්නොත් මකු බව. ඊට පස්සේ එනවා 9 කෙනා. වැඩ දිගටම. උගතුන්ට සලකන්න දන්නේ මොනවද? ලාභ සාක්කාර කීර්ති ප්‍රසංසා. තේහන්. දැන් තීන්දුව දෙනවා මගු බව හොරට භාවනා කරලා මන් සෝවා. ඊට පස්සේ එයාට මොකද වෙන්නේ? 9 මාර්ගය වැඩ කරන්නේ කොහොමද? මුන්ට තේරෙන්නේ නැහැ මට අවබෝධ වෙච්ච එක. මට කැලගුවේ නැත්නම් ආර්ය උපවාදී කර වැටෙනවා කියලා දන්නේ නැහැ මම. මොන්න තීන්දු. තේරුණා? ඔය වගේ හැමෝම මේක දපණ දානවා. 9 8 මාර්යයි 9 මාර්යයි එකතු වෙලා. තේරුණාද? හැබැයි හැමෝටම මේ මොහොතෙත් වැහිලා නිින්දේ නැත්නම් ඕන වෙලාවක වැහිති මාර්යය තමයි 10 දැන් 9 මාර්ගය ලාභ සත්‍යාර කීර්ති ප්‍රසංසා. 10 මාර්ගය. අභිධර්මවල නම් කරන්නේ අනුම් පහච්චරලා තමන් උසස් කොට සැලකී. මතු බවින් තියෙනවා නම් 8 මාර්ගය වැහිච්ච ඕනම තැනක 10 මාර්ගය වැහිලාමයි. මේගොල්ලෝ එකට වැඩ කරන්නේ අත්තල් බැඳගෙනමයි. කොයි වෙලෙත් එකටි. අඩුවක් නැහැ. තේරුණානේ? ওই 10 මාර්ය මේ බණහන ඔක්කොටම දැන් වැහිලා. තේරුණානේ? එහෙනම් භාවනා කරලා යෝනිසෝ මනිතකාරයේ කරන්නේ මොකද්ද? ওই මාර්ගය අහක් කරන. තේරුණානේ? දැන් කොහොමද මේ බණහන් උදව් වෙනවා? මකු බව උදව් වෙනවා. ලාභ සච්චාර කීර්ති ප්‍රසංසා උදව් වෙනවා. ඒ වගේම අනුන් පහත් කළා තමන් උසස් වීම උදව් වෙනවා. කොහොමද උදව් වෙන්නේ? අහන්නේ කෙනාට තේරෙනවා මෙහෙම. මන් නම් හොඳින් බණ අහනවා. ඒක තීන්දුවක් නෙවෙයිද? මට නම් මේ බණ තේරෙන්නේ නැහැ.
තීන්දුවක් නෙවෙයිද? මේ බණ හොඳයි. තීන්දුවක් නෙවෙයිද? නෑ, එහෙම නැතුව බණ ඇහියෙද? එහෙනම් දැන් අහුවෙලා නේද අටවෙනි මාර්ගය? කොහොම ඇහුවත් බණ අහුවෙලා නේද? දැන් හොඳට ඇහුණා, හොඳට තේරෙනවා කිව්වත් අහුවෙලා, තේරෙන්නේ නැහැ කිව්වත් අහුවෙලා. ඒ විතරද අහුවෙන්නේ? මන්නම් බණ අහනකොට හොඳින් ඉඳ හෙලවෙන්නේ නැතුව ඉඳගෙන ඉන්නෝ, ඒ තීන්දුව එනවා. ඉස්සරහා ඉන්නේ කෙනා, එයාට නින්ද ගිහිල්ලා. ඔය තීන්දුව කොහෙන්ද ආවේ? කවුද දුන්නේ? මාර්ගපාක්ෂික ධර්ම නෙමෙයි. දැන් රට පුරා ඇවිදලා, ලෝකෙ පුරා ඇවිදලා, භාවනා මධ්‍යස්ථාන වල ඇවිදලා, අනුන්ගේ ඒව හොයපේක නිර්මිච්චර කළ උච්චරේ ඉන්න. දැන් ඒ කරන්න උදව් වුණේ කවුද? අටවෙනි මාර්ගය. ඒ වගේ ගෙදෙට්ට ඇවිදින් කියෝලා අනිත් තැනක කියෝන එකට උදව් වුණේ කවුද? අටවෙනි මාර්ගය. එනින්නම් කියනවා අපිට තියෙන මනධිකාරය ලූණු කපන කොටක් තියෙන යෝනි සෝමනස. එහෙනම් හැම නූණු කපන කොට වැහිලා ඉන්නේ අටවෙනි මාර්ගය කියලා දන්නේ. අනික් අය නම් ලූණු කපන්නේ අයෝනි සෝමනධිකාරේ, මං කපන්නේ ලූණු ටික යෝනි සෝමනධිකාරය. කවුද වැහිලා ඉන්නේ? අටවෙනි මාර්ගය. තේරුණානේ? එලිහින්න මේ මාර කතාව මාර කතාවක්මයි. මේකෙන් නිකන් අනික් ඕන එකකින් ඔයගොල්ලෝ බේරෙයි, මුන් දහයෙන් බේරෙන්න නම් බෑ. තේරෙනවද? මොකද ඔයගොල්ලෝ දන්නේ අනික් අය රවට්ටන්න තමයි, රවට්ටලා තමයි ජීවත් වුණා කිව්වේ. හැබැයි රවට්ටන්න උදව්වට ගත්තේ මේ දහය. තේරෙනවද? මුන් දහය, ඒ දහයෙන් වැඩ අරගෙන අපිට තව ලෝකෙ මිනිස්සු රැවට්ටුවට තමනුව රැවටෙනවාමයි. තමන් අහුවෙලා ඉවරයි. ඔන්න ඔය අහක් අහුවෙච්ච එක, මේ කරපු කරගත්ත විනාශය අහක් කරන එක තමයි යෝනි සෝමනසිකාරයෙන් කරන්නේ. නැතුව මේ අමුතු එකක් නෙමෙයි. මේ මාර්ගය දහයම අහක් වෙන්නේ. තේරෙනවා? නැවත මතක් කරන්න, දහයම. පළවෙනි එක කාමය, දෙවෙනි එක අරතිය, තුන්වෙනි එක සාපිපාසාව, හතරවෙනි එක පරේක්ෂණ දුස්නාව, පස්වෙනි එක තීන මිද්දිය, හයවෙනි එක බිය, හත්වෙනි එක සැකය, අටවෙනි එක මකු බව, නවවෙනි එක ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසා, දහවෙනි එක අනුම් පහච්චල තමන් උසස් කොට තැලකින්. තේරුණානි? එතකොට මේ බිය, සැකය, මකු බව, ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසා, එතනින් ගියා අනුම් පහච්චල තමන් සක උසස් කරලා තලකන එක බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා. බ්‍රහ්ම ලෝකේ බිය සැක අඩු වෙන්න පුළුවන්. අනිත් තුන් දෙනා නම් බ්‍රහ්ම වෙන්නත් උදව් වෙනවා. තේරුණානේ? එන රූපාවචර ධානයක් ලබා ගන්නත්, මගු බවයි, ලාව සත්‍චාර ජීවිත ප්‍රසංසයි, ඒ වගේම අනුම් පහච්චල තමන් උසස් කිරීම කියන මාර්ය තුන් දෙනාගේ උදව්වෙන් ලැබෙන ඵලයක් රූපාවචර ධානය. තේරුණානේ? එකකින් දැන් බලන්න ඇත්තද කියලා. ආලාර කාලාම රූපාවචර ධාන හතරෙන් ධානය ලැබුවා. එයා කියන්නේ මොකද්ද? එයාගේ තීන්දුව මොකද්ද? මේක තමයි නිවන. කවුද ඒ නිවනට තීන්දුව දුන්නේ? අර මගු බව. තේරුණාද? ඊට පස්සේ දැන් බෝධිසත්වයන්ටත් පැහැදිලි කරේ, එයාගේ ගෝලයන්ටත් කියන්නේ කවුද? මට ගරු කරන්න දැනගන්න ඕන. ඇයි? කරමකු බව විසින් තීන්දුව දීලා. තේරුණාද? එතකොට ආලාර කාලාම අනිත් ලෝකයේ ඉන්න දැන් රහතන් වහන්සේ ගැන හිතන්නේ කොහොමද? ආලාර කාලාම මනුස්සත්වයේ ඉන්නකොට රහතන් වහන්සේලා බිහි වුණේ නැහැ. තේරුණානේ? නමුත් ආලාර කාලාමගේ ගෝලිය වර්තමානයේ තින්නවනේ. ඒගොල්ලෝ හිතන්නේ කොහොමද රහතන් වහන්සේ ගැන? දහවෙනි මාර්ග කතාවෙන් තමයි හිතන්න තියෙන්නේ. එයා තමයි වෙන්නේ. මොකද හිතන්නේ? ඔය කිව්වට මල් ළඟ තියෙන ගුණය එයා ළඟ තියෙන ගුණයට වැඩිය උසස්. තේරුණාද? එහෙනම් භාවනා කරන අයට හැමදාම ඕක වෙන්නේ නැද්ද? මගේ භාවනාව හරිමයි, අරයගේ වැරදිමයි. තේරුණාද?
මං කරන විදිහ හරිමයි. ඒ දින්දු දෙන්නේ කමු. 10 වෙනි මාරය. එදින්නම් කියනවා මාරය දැනගත්තලු. එහෙම වෙන්න බෑ මේක. තේරුණාද? එහෙනම් මේවට අහු වෙනවාමයි. ඒකින්ද රූපාවචර ලෝකයට අහු වෙන මාරය ටික විපස්සනාව විනාශ කරනවා. මෙන්න විපස්සනාවේ විපස්සනා උපක්ඛිලේශ කියන්නේ හුඟක් වෙලාවට මෙන්න මේ මාරය තුන් දෙනාගෙන් ලබා දෙන ප්‍රතිඵල. මකුබල්, ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසා, ඒ වගේම අනුම් පහක් කියලා තමන් උසස් කොට දැකේ. මෙන්න මේ තුන් දෙනා විපස්සනාව භාවනාව කරාට ටික කාලයක් කරනකොට මේ තුන් දෙනා විහිං ඒ භාවනාව නැති කරනවා. තේරුණාද? ඒක තමයි උපක්ඛිලේශ කියන්නේ. භාවනාවක් කරනවා විපස්සනා ස්වරූපේ නැති කරනවා. දැන් මේක භයානකයි. මේක භාවනා කරපු කෙනෙකුට බලපානවා. දැන් අපි කතා කරන්න ඕනේ භාවනා කරපු කෙනෙකුට බලපානේවා අවසානේ වන්නේ. ආධුනිකයේ භාවනා කරන්න ගියාම කොහොමද මේ භාරය ටික ඒ භාවනාව නැති කරන්නේ? නැති කරන අනුපිළිවෙල බුදුහාමුදුරු දේශනා කරනවා. මුලින්ම මේ භාවනාවට හතුරු වෙන්නේ, ඒ කියන්නේ භාවනාව කියන්නේ දැන් මෙතන මේ සතිපට්ඨාන භාවනාව අපි කියන්නේ. තේරෙනවා නේද? මේ මුල් මාර්ගය පහ සමත භාවනාවටත් ඒ විදිහටම සතුරු වෙනවා. තේරෙනවා නේද? එතකොට සමත භාවනාව කරන්න ගියත්, බුදුගුණ භාවනාව කරන්න ගියත් මුල් මාර්ගය හත් දෙනාම මුල පහ ප්‍රධාන වශයෙන් ඊට පස්සේ බියසක කියන 6යි 7යි මාර්ගයත් එක්ක ඒ භාවන සමත ඕනම් භාවනාවකට හතුරු වෙනවා. කඩලා ගන්න හතුරු වෙනවා. එතකොට දැන් බලමු පළවෙනි මාර්ගය කාමය. මේ කාමය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති මිනිහට තමන්ගේ භාවනාව කාමයෙන් නැති කරාද, අහක් කරාද, නැත්නම් කාමයේ මගේ භාවනාවට කොච්චර දුරට හානි කරනවාද කියලා තේරුම් ගන්න බෑ. ඉස්සෙල්ලා දැනගන්න ඕන බුදුහාමුදුරුවා දේශනා කරපු කාමයේ කියන ධර්මතාවයේ හැටි කොහොමද? කාමයෙන් මොකද්ද කරන්නේ අපිට? අමතක කරන්න එපා, අපි ඉන්නේ කාම ලෝකයේ. කාමයේ නැත්නම් මිනිසෙක් වෙන්නේ නැහැ, උපදින්න බෑ. තේරුණා? එහෙනම් ජම්මේම්ම ගෙනල්ලා දෙනවා. නැතුව මේ ඇවිදින් එක එක දැනින් හදා ගන්න, ණයට ගන්න, කුලියට ගන්න, රෙන්ට් කරන්න ඕනේ නැහැ. තේරුණා? හිතේ නැත්නම් අපි රෙන්ට් එකට ගත්තා, අහවල් දැනින් හම්බ කරා. එහෙම එකක් නෙමෙයි, උප්පත්තියෙම ජම්මේම්ම ලැබුණා හිමිකමක් විදිහට. මොකද්ද මිනිසයාට කාම? එමනේ ඔබ දැන් වයසට යනකොට නැති වෙනවා කියන්නේ බොරු කතාවක්. නැත්නම් එහෙම රඟපාන. තේන වයසට යනකොට වැඩි වෙන්නේ. දන්නේ නැත්නම්. මොකද කාම ලෝකයේ ඉන්නේ කාමයේ තමයි ප්‍රධාන දේ. තේරෙනවනේ බුදුහාඳුර කාමයේ කියලා දේශනා කරේ මොකද්ද කියලා ධර්මානුකූලව දැනගන්න ඕනේ. මේ කාමයේ කියන්නේ බුදුහාඳුර මේ සංසාරගත සබ්බයාගේ ඇහැ, කන, නාසය, දිව, කය මේ පංචින්ද්‍රිය කියන මේ ඇහැට රූපයක් පෙන්ලා කාම ලෝකේනේ රූප වෙන්නේ. රූප ලෝකේ මේක නැහැ, ඇහැක් නැහැ. එහෙනම් බේන්න දෙයක් නැහැ. බ්‍රාහ්මයන්ට බේන්න ගස් වැල්, ගෙවල්, දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන නැහැ, දූ දරුවෝ නැහැ. තේරෙනවනේ? දැන් මොනවා හරි දෙයක් මේ මිනිස්සුන්ට ඇහැට පෙන්ලා ඒ පේන එකෙන් සතුටක් එනවනම් පේන දේෙන් සතුට ස්වરૂපය ඇති වෙනවා නම් අන්නේ සතුට ස්වરૂපය ඇති වෙන්නේ ඇහි බලයකට නෙමෙයි. පේන රූපේ බලයකටත් නෙමෙයි. ඒ පේන දේෙන් සතුටක් උපදවන්න උදව් වුනේ කාමය. දැන් ඔයගොල්ලන්ට එහෙම ඒවා නැද්ද? ඈ මොනවා මේ ලෝකෙ දිහේ නෙමෙයි පළක් ඒවා දැක්කම සතුටක් නැද්ද? එන්නේ සතුට කොහෙන්ද ගෙනාවේ කියලා බුදුහාමුදුරු කියනවා. ඔය සතුටේ දකින්න රූපයෙන් ගෙනාවු එකක් නෙමෙයි කියනවා. තේන්නවනේ? දකින්න වස්තුවෙන් ගෙනාවු එකක් නෙමෙයි කියනවා. එන්නේ දකින්න වස්තුවෙන් උගෙන්නේ නැතුව දකින්න අයිතිය, දකින්න ප්‍රයෝගී වෙන ඇහැනුත් ඇහැතුලක් නැතුව ඒ මොහොතේ දකින්න මොහොතේ සිත තුල හටගත්තේ ධර්මතාවය තමයි සතුට ගේන ධර්මතාවය කාමයි.
තේරුණාද? දැන් ඔගේ කාමයේ කුසල් පාක්ෂිකවත් තියෙනවා අකුසල් පාක්ෂිකවත් තියෙනවා. කාමයේ විතරක් කුසල් පාක්ෂිකවත් තියෙනවා අකුසල් පාක්ෂිකවත් තියෙනවා. ඒකෙන් හින්දා දැන් පෙලක් අයට මල් වට්ටක් දැකලා සතුටු වෙන්න පුළුවන්. තේරුණානේ? මල් වට්ටේ සතුටක් ගේන ಗುಣ නැහැ. බලන ඇහැතුලත් සතුට ගේන ಗುಣ නැහැ. නමුත් බලන පුජ්‍යලයාගේ සිත තුළ මෙන්න මේ මායя වැඩ කරොත් පේන දේෙන් සතුටක් ගේන. තේරුණානේ? එතකොට ඒක සාමාන්‍යයි. දැන් ස්වභාව ධර්මයේ දැකලා සතුටු වෙනවා. ඒ සතුටු වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ මනුස්සයාට තියෙනවා. එතකොට තිරිසනෙකුට මල් වත්තක් දැකලා සතුටු වෙන්නේ? දැන් හරකෙකුට මල් වත්තක් දැකලා සතුටු වෙනවද? ඒ මල් වත්තේ තියෙන ගස් ටික කහපුවම සතුටු වෙනවද? ඈ? ඌට සතුටක් එනවා නම් කණ්ඩෝනේ පොළටි. රූප දැකලා සතුටු වෙන දිරහන්නු නෑ. තේරුණානේ? දැන් ඒ එහෙනම් ඒ සතුට ගේන්නේ කාමයයි. කොහොම දැන් මොනවා හරි අහලා සතුටු වෙනවා. දැන් සින්දු අහලා සතුටු වෙනවා. පින වෙනවා. පින වෙනවා කියන එකයි සතුට කියන්නේ. කන පින වෙනවා. පින වෙන එක පින වන්නා තමන් වුණාට පින වන් විනවීම කරන්න කවුද? ධර්මතාවය. එන්නේ ධර්මතාවය තමයි මාරපාක්ෂික ධර්මයේ කාමයේ. තේරුණාද? දර පින වෙන තැන තියෙන මනසිකාරය අයෝනිසෝ කාමීන් ඇති. ඒ මාරවාක්ෂික ධර්මයේ රජ කරලා. දැන් ඔන්නෝම කය පින මේ ශාරීරිය ඇහැක් පිනවන එක, කන පිනවන එක, කියන්නේ කනට පින වෙන ශබ්ද හාන එක, නාසය පිනවන එක, දිව පිනවන එක, ශාරීරිය පිනවන එක. කය ඔන්නෝම සතුටක් වෙනවා නම් එතන තියෙන කාම. දැන් ඉතින් මල් ළඟ කාමේ නැහැ කියනවා. ඒ වහාට දැන් මොකටද මේ පුටු කරගහගෙන ඇවිල්ලා ඉඳගත්තේ කියලා. ඈ? ඒ බිමින් ඉඳගත්තු මොකද වෙන්නේ? ඇඟ රිදෙනව නේද? දැන් එහෙනම් මොකටද එහෙනම් ඔය පුටු උඩ ඉඳගත්තේ? කය පින වෙන්න නේද? දැන් ඉතින් ගියන මල් ළඟ කාමේ නැහැලු. මේක ඇත්ත කතාව මොකද්ද? කාමයේ නැතුවද කාමයේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව. ඕක තමයි රංගපෑම කියන්නේ. මොහොම වයසට ගියාට වැඩක් නැහැ මේ. තේරුණා? දැන් කාමයේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේ කය පින්නේ වෙන එක කාමයේ. ඒකෙන් සතුටක් ලැබෙනවා. තේරුණානේ? දැන් ඊට පස්සේ මොකටද එහෙනම් ඔච්චර ලෝන් දාලා ඔය ගෙවල් දොරවල් හදලා AC දැම්මේ? මොකටද එහෙම කරේ? ඈ? කාමයේ ඉඳ නේද? ශාරීරිය විනවෙන්න නේද? දැන්නම් දුකයි නේද? එදින ඉඳන් කියනවා අපි භවනා දිනු කරලා යෝනිසෝ මනසිකාරය ලැබිලා ලෝවහම වෙලා. නමුත් දන්නේ නැහැ කාමයේ. තේරුණානේ? ඉතින් මෙන්න ඒවා දැනගන්න. මේ කාමයේ නැති කරන්න නම් ලේසි වෙන්නේ නැහැ. රෝහාම වෙච්ච කෙනෙක්ගේ කාමයේ සම්පූර්ණ අහක් වෙනවා කියලා ධර්මයේ නැහැ. කාමයේ අහක් වෙන්නේ රංගපාන අය විතරයි. ඒවා අහක් වෙලා නෙමෙයි රංගපාන නැහැ කියලා. මොකද කාම ලෝකයේ සත්තුන්ගේ කාමයේ තමයි ප්‍රධාන ධර්මතාවය. අනික්ව නෙමෙයි. ඇහැ කන ඥාතේ දිවකය පිනවීම. මේ මනෝ ඉන්ද්‍රියක කාමයේ සම්බන්ධයක් නැහැ. මනෝ ඉන්ද්‍රිය පිනවන්න බෑ කාමයේ. තේරුණානේ? මනෝ ඉන්ද්‍රිය පිනවෙන්නේ නැහැ. කාමයේ බලයට අහු වෙන්නේ නැහැ මනෝ ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය අහු වෙනවා. ඒකෙන් තමයි පංච කාමයේ කියලා ධර්මයේ කියන්නේ. චට්ඨ කාමයේ කියලා එකක් ධර්මයේ නැහැ. තේරුණානේ? මොනවා හරි ඉගෙනගත්තා කියලා හරි මොනවා හරි දැනගත්තා කියලා මේ කාමයට සම්බන්ධ වෙන්නේ නැහැ මේ. පංච ඉන්ද්‍රිය පිනවීම තුලයි කාමයේ තියෙන්නේ. දැන් මේක කුසල් පාක්ෂිකව පිනවෙන්නත් පුළුවන් අකුසල් පාක්ෂිකව වෙන්නත් පුළුවන්. ඉතින් කාමයේ කුසල් පාක්ෂිකවත් වෙනවා අකුසල් පාක්ෂිකවත් වෙනවා. තේරුණානේ? පිළක් අය සත්තු මරනවා දකින්න කැමති, නැත්නම් මරන්න කැමති, මැරිච්ච සත්තු ගොඩ දකින්න කැමති. සතුටුයි.
දැන් සාමාන්‍යයෙන් මස් වැද්දේ දවසකට මරපු සත්තු ගාන ගොඩ වැඩි නම් ඒක දැකලා සතුට වෙනවා. ඒ චාමි තේරුණා. දැන් උපාසිකාවක් පූජ කරපු මල් ටික දැකලා සතුට වෙනවා. ඒත් මොකද්ද? ඈ කාමී. හැබැයි අතන තිබුණේ කාමාවචර අකුසලය, මෙතන තියෙන්නේ කාමාවචර කුසලය. එහෙනම් කාමයේ නැත්නම් කාමාවචර කුසලුත් නැහැ. තේරුණා නේද? කාමයේ නැහැ කියලා රඟවන්න නැහැ, යන්න එපා. දන්නේ නැතුව යන්න. එහෙනම් දැන් මිනිස්සේ ඔයගොල්ලෝ වුණත් කොච්චර භාවනා කරක් කමන්නේ, මොන දේ කරත් මෙන්න මේවා බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟයි. දැන් දානයක් දීලා ඒ දෙන දාන වස්තුව දැකලා අපි තුන් දානයක් දෙන්න ගිහින් ගෙදර සාංගික දානයක් කියලා. දැන් උවියලා මේසෙට මේසෙ හැරි හොඳට ලස්සනට තියලා තියෙනවා. මේ සකස් කර තමම්ම සකස් කරපු දාන ටික. ඕක දකින්නකොට සතුටු වෙනවද? එහෙන් දකින්නකොට දුක් වෙනවද? ඈ සතුටු වෙනවා. ආන්නේ සතුට කාමයි. හැබැයි මේ සතුට තුල උපදවන්නේ, කාමෙන් උපදවන්නේ මොකද්ද? කුසලෙ. දැන් එහෙනම් කාමයේ කියන එක කුසල් පාක්ෂිකවක් තියෙනවා, අකුසල් පාක්ෂිකවක් තියෙනවා. මේ පළවෙනි මාර්ගයේ හැටි එහෙම. තේරුණාද? ඒකින් ද අපිට මිනිස්සු විදියට මේ කාමාවචර කුසල් කිරීමේ හැකියාව වැඩි. තේරුණාද? ඔය හැකියාව දෙවියන්ට මිනිස්සු තරම් නැහැ. දැන් නිකන් හිතන්න, මෙන්න මෙහෙම සතුටක් වෙනවා නේද? දැන් ඔයගොල්ලන්ගෙම දෙමාපියෝ ඉන්නවා. ඔය දෙමාපියන්ට සලකනවා. සලකනවා කියන්නේ මොනවා හරි අපිට නෑවුවා කියලා. නාලා අම්මා හරි තාත්තා හරි නාවන හොඳට. නාවලා හොඳ ඇඳුම් අඳලා අම්මා සතුටෙන් ඉන්නවා දකින්න. දකින්නේ තමන්ගේ ඇහෙන්නේ. එතකොට තමන්ගේ ඇහෙන් දකින්න එක හැපින වෙන්නේ නැද්ද? සතුටක් නැද්ද ඒ දකින්න දේ? සතුටුයි. ඒකනම් ඒ සතුටත් එහෙනම් කාමයමයි. නමුත් කුසල කාම. තේරුණානේ? එහෙමනම් ඔය ගෙවල් දොරවල් වල දූ දරුවන්ට උපස්ථාන කරලා සලකලා ඥාතීන්ට සලකලා ඔය මංගල කර්මෝ සිදු කරනකොට ගෙදර එතනිනු සතුටක් එනවා. ඒ සතුට ගෙන්නේ කාමය. හැබැයි අකුසල කාමයේ නෙමෙයි. තේරුණානේ? ඒවා තමයි කුසල කාමයේ කියන්නේ. ඒවා ජීවිතයට වැඩි වෙන්න වැඩි වෙන්න නිවන් මාර්ගයේ ගමන් කරන්න ලේසි වෙනවා. කරන භාවනාව දියුණු වෙනවා. තේරුණානේ? එහෙනම් භාවනා කරා කියලා තමන්ගේ ඒ ගෙදර දොරේ තියෙන මේ කුසල කාමයේ හක් කරගන්න එපා. තේරුණානේ? එහෙම කරගත්තොත් එයාට අවාසි වෙන්නේ. එහෙනම් ගිහියන්ට අර මංගල කරුණු තමන්ගේ ජීවිතයේ මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණු පුළුවන් තරම් ඉෂ්ට කරමින්ම මේ ගමන යන එක තමයි පහසු. තේරුණානේ? නමුත් කාමී කාමයේ යටපත් කරන්න යන ගමනේ කුසල කාමයෙන් උදව් ගන්න අකුසල කාමයට උදව් ගන්න යන්න එපා. තේරුණානේ? අකුසල කාමයේ තුල තමයි තියෙන්නේ ඔය අකුසල දස අකුසලයයි. ඒ වගේ දස අකුසල නෙමෙයි සාමාන්‍ය පස්පව් තියෙන්නේ අකුසල කාමයේ තුල. තේරුණානේ? නෑ. හොරකම් කරපු දේ දැකලා සතුටු වෙන්නේ නැද්ද? ඉතින් එහෙන එතන තියෙන්නේ කාමයේ නෙමෙයි. හොරකම කාමයට සම්බන්ධ නැද්ද? තේරුණාද? දැන් කාම සතෙක් මරලා සතුටු වෙන හින්දා නේද සතුන් මරන්නේ? දුක් වෙන මිනිහෙක් මරන්නේ නැද්ද සතුන්? තේරුණාද? මේ මරුවත් අහම්බෙන් ඊට පස්සේ දිගටම කරන්නේ නැහැ. කරන්න බෑ සතුටු වෙන්නේ. එතකොට දැන් ඒකෙන් විනෝදයක් ලබන්න ඕ මේ එක්ක විනෝදයක් ලබනවා මරලා. දැන් මෙහි ඉන්න අම්මලා තාත්තලා එකතු වෙලා ළමයින්ට ගන්නන්නේ මාළු බා. මේ කොච්චර හසු අම්මට උඩ පනිනවා තාත්තා උඩ පනිනවා එක එක වුණා. ළමයාත් උඩ පනින්න පුරුදු කරනවා. තේනවා? ඔන්න අකුසල කාමය. තේනවා? රුයිලින් පන්දායිදන අර උඩ පැනින්න හදපු වීම වෙනවා නේද? යන්නේ නැත්තම් කරන්නේ. තේරුණා? දැන් ඔන්න විදිහට
අකුසල ගාමයට පුරුදු කරන්න එපා කියනවා ළමයි. කුසල ගාමයට පුරුදු කරන්න කියන එක සංසාර විමුක්තියට උදව් වෙනවා කුසල කාම. නමුත් යෝනිසෝ මනසිකාරයේට කුසල කාමියත් බලපා වැරදි. යෝනිසෝ මනසිකාරය ලබා ගන්න බෑ කුසල කාමයේ තිබුණත්, අකුසල කාමයේ තිබුණත් බෑ. තේරුණානේ? එහෙනම් දැන් ඔයගොල්ලෝ යෝනිසෝ මනසිකාරයක් ලබා ගන්න ඕන නම් කමඨහනක් වඩන්න එපා, භාවනාවක් කරන්න එපා. නැතුව මේ මන ඇහුවට යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නැහැ කියලා හේතු ගන්නවා දැන් තේරෙන්න එපා. තේරුණානේ? සිල්ගත් රැක්කට යෝනිසෝ මනසිකාරයක් ලැබෙන්නේ නැහැ. සීලිය රැකෙන්නේ මා යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට අපි හිතමු භාවනාව සමත භාවනාවක් කරන්න ගියා. අපි දැන් යන්නේ නම් සමත භාවනා නෙමෙයි විපස්සනා භාවනා, සතිපට්ඨාන භාවනා. ඒ ගැන තමයි කරන්න ගියේ. දැන් අපි ගන්නපු එක සතිපට්ඨාන භාවනාව තමයි ඔයගොල්ලන්ට පහසුවෙන් හැමදාම කරන්න ලේසි වෙන එක සක්මන් භාවනාව. ternary ඔය සක්මන් භාවනාවේ බොහොම සරලයි. අර කකුල බිම වදිනකොට අවධානය තියෙන එක විතරයි කමටහන්. එතකොට මේ කියන මාරෝය අහක් කරන්න හදන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය වලින් නෙවෙයි. මනසෙන් එන අරමුණේ මේ මාරයන් අහක් කිරිලා භාවනාවේ නැහැ. ඒ බොරු වැඩ කරලා වැඩක් නැහැ මේකට. කල්පනාවට එන්නේ නැහැ මේ මාරෝය අහක් කරන්නේ නැහැ අපි මේ භාවනාවේ. ternary ඒ වගේ බොරු කරොත් භාවනාවක් නැතු වෙනවා පස්සේ. ඇහත් දැන් සක්මන් කරන්නේ ඇස් අරගෙන. ඇහැට පේන රූපේ හරහා එන කාමය අහක් කරන්න උවමනාවක් නැහැ මේ භාවනාව. ternary ඒක නෙමෙයි භාවනාවේ ඉලක්කය. ඒ වගේම සක්මන් භාවනා කරනකොට මේ පරිසරයේ තියෙන ශබ්ද ඇහෙනවා. එතකොට කණෙන් එන අරමුණ. කණෙන් එන අරමුණ තුල මේ මාර්ගපාක්ෂික ධර්ම 10 අහක් කිරීමක් නෙමෙයි භාවනාව. භාවනාව මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් බොරු කරන්නේ. බොරු කියන්නේ අනුන් රවට්ටන. එහෙමනම් දැන් අපි හිතමු ඔය සතිපට්ඨාන භාවනාවක් ඕනම සතිපට්ඨාන භාවනාවකින් බලාපොරොත්තුව ඒ භාවනාව කරන කාලයේදී ඇහෙන් එන අරමුණේ ඔය මාර්ගාසිය ධර්ම 10 අහක් කරන එකක් නෙමෙයි. කණෙන් එන අරමුණෙන් අහක් කරන එකක් නෙමෙයි. දිවෙන් එන අරමුණේ අහක් කරන එකකුත් නෙමෙයි. ඒ වගේම මනසෙන් එන අරමුණින් අහක් කරන එකකුත් නෙමෙයි. කයෙන් එන අරමුණක මේ 10 අහක් කිරීම විතරයි කමටහන. ඕක දැනගෙනම කරන්න. දැන්නම් පණ්ඩිත කම්මයි කරන්න. තේරුණාද? කයෙන් එන අරමුණේ විතරයි. දැන් කය කියන එක මහ විශාලයි. හිස් මුදුනේ ඉඳලා දෙපතුල දක්වා තියෙනවා. එතකොට මේ කාය ඉන්ද්‍රියට අරමුණු ගේන්න පුළුවන් හිස් මුදුනේ ඉඳලා යටිතල දක්වාම. ඔය ශරීරයේ තියෙන අඟලක් ගන්න දශමයක් ගන්න අරමුණු ගනේ. එහෙම දැවැන්ත යෝද ඉන්ද්‍රියක් තමයි කායි. තේරුණානේ? ඒක සක්මන් භාවනාවේදී මුලින්ම ආධුනිකයා මේ මාර්ගපාක්ෂික ධර්ම 10 යටපත් කරන්න උත්සාහ ගන්නේ යටිපල්ලෙන් එන අරමුණක පමණයි. දැන් ඕක නොදන්නේ අය පඬිත කම්බුරු කියනවා මට මෙහෙම ඒවා පෙනුණා, ඇහුණා, ඥාන පහළ වුණා. ඒ වෙන්න පුළුවන් යටිපල්ලෙන් ඥාන පහළ වෙන්න පුළුවන් ද කාටද? යටිපල්ලෙන් රැස් විහිදෙන්න පුළුවන් ද කාගේවත්? බැහැ. තේහන ඒවා ඔක්කොම එනම් බොරු කතා. අර රංගපෑමෙන් කියන කතා. දන්නේ නැති ගමෙන් කරන බොරු. තේරුණානේ? එහෙනම් මේ භාවනාව මොකද්ද කියලා අහන්න. සක්මන් භාවනාවේදී නම් යටිපත් තුල පොළවේ වදිනකොට ඇති වෙන සිත තුල තමයි මේ මාර්ගපාක්ෂික ධර්ම අහක් කරන්න යන්නේ. තේරුණානේ? නැහැ යටිපල්ලෙන් දැනෙන හැම සිතකම නෙමෙයි. යටිපල්ල පොළවේ වදිනකොට ඇති වෙන සිතේ පමණ. ඕක තමයි කමට. ඒකට දෙන උපදේශ මොකද්ද? වම් කකුල පොළවේ වදිනකොට යටිපල්ලට අවධානය සතිය පවත්වන්න එච්චරයි. ඔන්නේ ක්‍රියාවලියෙන් තමයි ඔය කියන ගුණ ටික ලැබෙනවා කියලා බුදුහාමුදුරුව අවබෝධ කරගන්න. නේද? තම තමන්ගේ පඬිතකම් ඒවැ ජප කරලා මෙනෙහි කරලා ඉගෙන ගත්ත ටියුෂන් ගියේ ඒවා මෙනෙහි කර කර හරකා වගේ ඇවිද්දාට ඔය භාවනාවක් නැහැ. එහෙනම් එන්නේ කලම් කරනවාට. ඒ කාමේ දන්නේ නැහැ, මේව මොකද්ද කියලා දන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියනවා. ඒක වැරදි. දැන් තේරෙන්න ඕනේ
ආනාපාන මේ සක්මන් භාවනාදී එහෙනම් මේ මාර්ගපාක්ෂික ධර්ම 10 අහක් කරන්න හදන්නේ කමඨහනට අදාළ අරමුණේ පවතින මොහොතේ විතරයි. එහෙන් එන අරමුණක මේක මොකවා වෙන්න ඕනේ නැ ගණන් ගන්න නැතුව ඉන්න. මතක් වෙන එක නවත්තන්න මහන්සි ගන්නත් එපා. ඒක වැඩක් ඇති ගන්න නෙමෙයි මේ භාවනාව. ඒ ඉන්ද්‍රිය ඒගොල්ලන්ට ඕනේ විදිහට වැඩ කරා. ඒක ඔයගොල්ලන්ට ඕනේ විදිහට වැඩ කරන ඒවා නෙමෙයි මේ ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය වැඩ කරන්නේ ඇහැ වැඩ කරන්නේ චිත්ත නියාමයකට අනුව. තේරුණානේ? සිත තුල හට ගන්න ධම්මහ බලපවත් ගන්න ධම්ම නියාමයකට අනුව. තමන්ට වෙනස් කරන්න බෑ. තේරුණානේ? බොරු වැඩ කරාට වැඩක් නෑ භාවනා. එතකොට ආනාපාන සති භාවනාවේදී එහෙනම් මොකද කරන්නේ? ඕනෝ දැනගෙන නැතුව තමයි ආනාපාන සති භාවනාවේ ගිහිල්ලා එක එක බොරු කරන්නේ. දැන් සක්මන් භාවනාවේ නම් මේ මාර්ගපාක්ෂික ධර්ම 10 යටපත් වෙන්න ඕනේ. කකුල බිම ඇවිදින වෙලාවේ කකුල බිම වදිනකොට යටිපල්ලෙන් ඇති වෙන සිතේ. තේරුණානේ? එහෙනම් ආනාපාන සති භාවනාවේදී සතිපට්ඨාන සූත්‍රයේ දින විදිහට මේ මාර්ගපාක්ෂික ධර්ම 10 අහක් කරන්න ඕනේ. ආස්වාසය ස්පර්ශ වෙන කායික කොටස තුලින් ඇති වෙන සිතේ. තේරුණානේ? ඒ වගේම පාස්වාසය ස්පර්ශ වෙන කායික කොටස තුලින් ඇති වෙන සිතේ. ඕකයි කායानुපස්සනාව. නමුත් ප්‍රශ්න තියෙන්නේ අර සක්මන් භාවනාවේදී පොළොවේ ස්පර්ශ වෙන කොටස යටිපල්ලකින් දැක විශාලයි ගොරෝසු විතරෙනවා. සිවුන්නේ. නමුත් ආනාපානයේදී ආශ්වාසයේ ස්පර්ශ වෙන ශරීර කොටස ගත්තොත් අඩුම ගාන කෙනෙකුට නමන්ගේ ආශ්වාසයේ පාශ්වාසයේ ශරීරයට ස්පර්ශ වෙන තැන හොයාගන්නවා ලේසි නෑ. කාලයක් පුරුදු වෙන්න ඕනේ ඒක. තේරුණානේ? අන්න ඒකින්ද තමයි ඔයගොල්ලන්ට ලේසි වෙනවා කියලා ඔය සක්මන් භාවනාව කරන්න කිව්වේ. අර කරපුවාම ඔය මාර කතාවේදී පහු වෙනකොට විස්තර කරන්නම් මොන වගේ තැනකදී භාවනා වලට මේ මාර්ය පහර දෙන්නේ කියලා. එහෙම දැනගත්තේ නැත්නම් මාර උගුලට අහු වෙනවා භාවනා. තේරුණානේ? යෝනිසම්මනිකාරයේ සම්පූර්ණ කරන්න දෙන්නේ නැහැ. ඊට මෙහාදී භාවනාව කරලා දාන්න. දැන් අපි හිතමු ආධුනිකයෙක් සක්මන් භාවනාව පටන් ගන්නවා. එයා දැන් වම් කකුල පොළවේ වදිනකොට අවධානය දෙනවා. බොහොම පොඩි දෙයක් කරන්න තියෙනවා. භාවනාව කියලා 아무තු මේ කොඳු වඩාගෙන බිම්ම බලාගෙන එක එක උඩ පනිනවා වගේ මොකක්වත් නැහැ මෙතන. තේරුණා නේද? දැන් හිතේ අපි කොච්චර දක්ෂයද, අපි කොච්චර වෙහෙස මහන්සි වෙලා ඇප්ලිකේෂන් පුරවලාද ඕස්ට්‍රේලියාවට ආවේ. ඒ වගේ අමාරු දෙයක් තමයි සම්මන් භාව නැති නිසා අර මීහරක් වගේ කල්පනාවෙන් යන්නේ යනවා. එතකොට මාර්ගේ වැඩි. තේහා එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. කමටහනේ මං ඉස්සේ අර පොඩි පොතේ දීලා ඇති මෝඩය වගේ කරන්න. මෙලෝ දෙක ගණගද නැතුව කරන්න ඕනේ නැත්නම් අර මාරයන්ට අහුවෙන. තේරුණානේ? ඒකට තමයි කමටහන එහෙම කියලා තියෙන්නේ. එතන කකුල බිම වදිනකොට අවධානය දෙන ඔච්චරයි. ඒක තමන් දැනගත්තේ මොහොතක් වෙනවා කියන එකයි මේ අවධානය දෙනවා කියන්නේ. ඒක තමන්ගෙන් ගිලිහිලා යන්න දෙන්නේ නැහැ. බිම වදින වෙලාව. දැන් ඕක කර කර යනවා. කරගෙන ගියාම දැන් වම් කකුල පොළවේ වදිනවා. පළවෙනි අඩියත් මෙහෙම අවධානය දෙනවා. දෙවෙනි අවධා තිබ්බා. ඔන්න දැන් ටිකක් කොහොම සක්මන් කරනකොට විනාඩි 2-3 සක්මන් කරනකොට දැන් ඇස් අරගෙන කරන්නේ. දැන් එළියේ ඇහැට පේනවා. දැන් ඇස් වහගෙන සක්මන් කරන්න පුරුදු වෙන්න බෑ. තේරුණා නේද? හා සද්ද තිබුණට කමක් නෑ මේක. දැන් කාමයේනේ පළවෙනි මාරය. කාමයේ ගේන්න බෑ මනසට. මනෝ ඉන්ද්‍රියෙන් මතක් වෙන එකකින් කාමයේ ඉන්නේ. තේරුණානේ? ඒ බොරුවට කාමයේ ගැන දන්නේ නැති අය තමයි ඕවා කියන්නේ. කාමයේ මනෝ ඉන්ද්‍රියෙන් එන්න බෑ. තේරුණානේ? පංච ඉන්ද්‍රිය නැතුව කාමයේ ගොඩනගින්න බෑ මනුස්සයෙකුට. තේරුණානේ? දැන් කාමයේ විවිධ පැති තියෙනවා. දැන් කාමයේ කියන මාර්ය සේනාවක්. බුදුහාමුදුරුවෝ පෙන්නන මාර සේනාව. මාර සේනාව කියනකත් මේකේ ඉන්නවා විවිධ ස්වරූපයේ මාර කාමයේ කියන මාරයා විවිධ විදිහට වැඩ කරනවා. දැන් ඔයගොල්ලෝ ගත්තොත් දැන් මේ පන්සලට ආපුවාම ඔයගොල්ලන්ගේ කාම සේනාවේ තෝරු මෝරු බලයෝගේ ලොකු ඉව ගෙදර දාලා එවෙන්නේ. තේරුණානේ?
දැන් ආවනම් මෙහෙට ඔය සිල් ගන්න ආපුවාම ගේන්නේ කවුද? කාමසේනා මේ තෝරු මෝරු ගෙදර. නැන්න පැලක් යයි කියලා ලංකාවේ. ඕස්ට්‍රේලියාවෙත් නෑ. කාමසේනා මේ තෝරු මෝරු. තේරෙනවද? වන්දලට ගිනකොට උන් ටික නෑ. ගේන්නේ කවුද? සිල් ගන්න එනකොට හාල් මැස්සෝ. ඌ නිස්සෝ වගේ පොඩියෙක්. දැන් ওই භවනාව කරන්නේ තෝරු නෙමෙයි මේදී. මෝරු නෙමෙයි කාමසේනා මේ. හාල් මැස්සෝ. කූනිස්සෝ. මොකද කාමයේ ගැන දන්නේ නැති අයට ඒකවත් තේරෙන්නේ නැහැ. මේ කූනිස්සා මේක කඩනවා. තේරෙන්නේ? කඩන්නේ කොහොමද? දැන් අර විදිහටම අමතහනේ ඉන්නවා. ඉන්නකොට ඉස්සරහා පේනවා ගහක කොළ හෙල වෙනවා. තේරෙන්නේ? ඒ වෙනද මේ දකින්නවා ගහක් දිහා බලන්නේ නැති මිනිතුන්ට මේ හම්මන් කරන්න ගියොත් මුලින් ඔන්න අර ගහේ කොළ හෙල වෙන එක නිකන් අමුතු සාහිත්‍ය නිර්මාණ සංකල්පනා එන්නේ නැතෝ එහෙම කවිකාරයන්ට සංකල්පනා එන්න ඕනේ ගත් දෙකලා. තේහන හුඟක් සින්දු ලියලා තියෙන්නේ කොහොමද? කාම සින්දු ලියලා තියෙන්නේ කොහොමද? ගත් කොළන් දැකලා නේද? දැන් අන්නේ වගේ අර මෙලෝ ගහකට ගහක් හිටෝබුවක් නැති වුණාද? ගහක වටිනාකමක් දන්නේ නැති අයට රක්මං භවනාව කරන් පටන් ගත්ත හැටිය ගහ දැක්කේ හැටිය ගහේ කොළිය හෙලවෙනව දැක්කම ඒකෙන් කවි සිතිවිලි පහළ වෙනවා. එහෙම මොකද්ද කියන්නේ? අර කමටහනේ සතිය කියනවට වැඩිය සතුටක් ලබනවා ගහේ කොළිය හෙලවෙනව බලලා. තේරෙන්නේ? මම මේ උදාහරණයක් කිව්වේ. දැන් ඒ සතුට කොහෙන්ද ගෙනාවේ? නම් අමනහනේ සතිය තියෙන එක දුකයි. දැන් ඊට වැඩිය සතුටුයි ගහක කොළ හෙලවෙන එක අහලා. එහෙම නැත්නම් කවුරු හරි ඇවිදින දිහා බලා ඉඳලා දැන් දන්නේම නැතුව අර කමනහන කඩලා කාමේ. ඔන්න කාමේ කඩනින්. හැබැයි මෙතන ඉන්නේ කාමේ තෝරු නෙමෙයි මෝරු නෙමෙයි. කවුද ඉන්නේ? කෝනිස්සෝ ඉස්සෝ වගේ පොඩි. දැන් ওই භාවනාව පන්සලේ නැතුව ගෙදර ඉන්න කරා කියන්නේ. දැන් ආම් කරන්නම් දැන් ඉගෙන ගත්තා මම භාවනාව. එහෙමනේ හිතාගෙන යන්නේ. මේකේ බෑ මේ කට්ටිය බලා ඉන්නවා. හරියට ධම්මං කරන්න බෑ, ඇවිදින්න බෑ. දැන් මම පඬිතකම් හිතාගෙන අද ගිහින් ගෙදර කරන්නම්කෝ කියලා යනවා. එහෙනම් හැබැයි මතක තියාගන්න ගෙදර ඉන්නවා කාමී තෝරුණු කෝකෙන ලොකු ඒ ටිකක් ගෙදර නවත්තලා මෙයා. තේරුණානේ? මෙහි ඉගෙන ගත්තෝ ගිය හැකි ගෙදර කරන්න. ඒ බුදුහාමුදුරුවෝ දෙන්නේ එකයි. පොයට සිල් ගන්න එන්න පන්සලට. ඇවිදින්න මේව කරන්න. කුරුදුණු ගෙදර කර හැකි. නැත්නම් ගෙදරින් කර කර පළවෙනි මාරය කඩනවා එක්ක. කොහොමද වෙන්නේ? ඔන්න දැන් සංකව කරන්න පටන් ගන්න. ගිය ඇතුලේ. දැන් ශාලේ හොඳට ඒසි දාගෙන මේ වගේ යව්වේ ඉන්න ඕනේ. මෙච්චරල හම්බ කරලා ගත්තේ ගිහින් වැඩක් ගන්න ඕනේ. නිකන් ගෙදර නිකන් තියලා වැඩකුත් නැහැ. ප්‍රතිපත්තානෙත් වඩන්න ඕනේ කියලා ඉතින් ගහන AC එක දාලා හැම පටන් ගන්නවා සාලෙ මැද. තේරෙනවා නේද? ඔන්න දැන් මෙහෙ තිනම් අර කාමියේ ගැටුවේ අර ගස් කොළන් එළ වෙනවා බල්ලෝ දැකලා මේ වගේ ඒවා දැකලා නේ. තේරෙනවා නේද? අතෙන් එහෙම නැහැ. දැන් ගෙදර මොකෙක්වත් නැති වුණ නැති වෙලාව පටන් ගන්න. නමුත් අර මෝරුන්ගේ ෆොටෝ තියෙන කී ඇතුලේ. එහෙනම් සක්මන් ගන්නවා. ටිකක් වෙලා සක්මන් ගන්න ඕන්න දකින්නවා වෙඩින් ෆොටෝ එකේ පැත්තක ඉල්ලලා දිනවනේ. සංකේතේ. එහෙනම් ඔක දැක් හැටි ඕන්න දැන් හර දැන් ඇවිදින්නේ කමටහනේ සතියන්නේ. ඒත් ඇවිදිනවා එහාටයි මෙහාටයි. සතිය නෑ. එහෙට යනකොට දකින්නවා. මෙහෙට යනකොට ඕ පූර්වේ නගවු එක මතක් කර කර යනවා. ආයෙ හට යනකොට ආයෙ දකිනවා. ඉතින් ඔය මං ගන්නවා. තේම අර ෆොටෝ එක දැකලා සතුටු වෙනවා. කවුද සතුටු වෙන්නේ? කාම. තේම නැගෙදී නම් කියනවා මං අවුරුදු හාමුදුරනේ ගිය අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්ද වෙනකම් භාවනා කරාලු. තේනවා නේද? වහන්සේ ආපු දවසේ ඉඳලා කරනවා කියලා තමයි මේ ඕස්ට්‍රේලියාව ඔක්කොම කියන්නේ. තේනවා නේද? කරනවා තමයි. සක්මන් කරා තමයි. ඔකේ සක්මන් කරපු ටිකද වැඩි ඇවිදපු ටිකද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. තේන්නානේ?
දැන් ඒක කියනවනේ හරියව. ඔබ වහන්සේ ආපු දවසේ ඉඳලා දැන් අවුරුදු දෙකක ඉඳලා ආන්දරේ මාත් ඇවිදිනවා. අන්න එහෙම කියනවනම් මම පිළිගන්නවා. ඒක ලොකු දෙයක් නේ. එච්චර කල් ඇවිද්දියක් නැති මිනිස්සු ඇවිදින එක හරි ලොකුයි. තේරුණාද? ඉතින් මේක දැනගන්න ඕනේ මම මේ ලියා දෙන විදිය මම දන්නේ හොඳ නරකද කියලා. මේක තමයි මේ කාමයේ කරන වැඩේ. තේරුණා නේද? ඔබ දැනගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් ওই භාවනාවේ එහෙම ස්වરૂපයක් එන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ අපි වෙන දෙයකට යොමු කරනවා මේ ඇහැ පිනවන්නා හරි කන පිනවන්නා හරි මේ කුංජි දෙයක් අල්ලගෙන ඒක ගැන සතුටු වෙන්නේ ගිහිල්ලා හැමතත් හනමනවා. මේක සියුම්ම මේ කාමයට පුළුවන් කරන්නේ. තේරුණා නේද? ඔය කාමයේ අඩු වෙන්න තමයි බුදුහාමුදුරුව දෙන්නේ ඕනම භාවනාවක් සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් කරන්න පටන් ගන්න පුරුදු වෙන්න හොඳම තැන ශ්‍රාවකයාට දෙනවා. පුරුදු වුණාට පස්සේ ඕන තැනක ඔයගොල්ලන්ගේ ඇතුළ කරන්න පුළුවන් වෙනවා කියන එක අනිවාර්යයි. තේරුණානේ මම මේ කියන්නේ? පුරුද්ද කොහොම ආදුනික මට්ටමේදී පමණයි. ඊට පස්සේ දියුණු වුණාට පස්සේ මේ සේනාවෙන් බලය මිදෙනවා ටික ටික. එතකොට හොඳම ස්ථානයේ විදිහට බුදුහාමුදුරුව පෙන්වන්නේ අරඤ්‍ය රූපමූල ශුන්‍යාගාර. දැන් තේරෙනවා නේද ඔතන මොනවද අඩු? දැන් අරඤ්‍ය කියන්නේ කැලේ. කැලේ කැලේ ගියා වස්සේ කාමය ඉතින් ගස් කොළන්නේ තියෙන්නේ ස්වභාවික පරිසරයන්නේ. ඕකට ඕනනම් දවසක් ඉන්නකොට පැයක් ඉන්නකොට එළියෙන ටික ඔක්කොටම එපා වෙනවා. තේරෙනවද? ඒකෙන් සතුටක් ලබන්නේ නැහැ දැකලා. කැලේකට ගියත් මුලින් යනකොට ඒ වේල තියෙන දිය ඇලි වෙන්න පුළුවන්, ගස් කොළන් වෙන්න පුළුවන්, මල් වෙන්න පුළුවන්, ගස් මොනවා හරි ඉන්නේ සත්තු වෙන්න පුළුවන් දැකලා සතුටු වෙනවා. හැබැයි දවස් දෙක තුනක් හිටියොත් මේ ඒ සතුටු නැහැ. ඒ 아무ත දෙයක් නැහැ. තේරෙනව නේද? ඔන්න ඔය කාම කියන පළවෙනි මායයා ගෙන් බේරෙන්න පුළුවන් හොඳම ස්ථාන තුන තමයි අරඤ්‍ය, රුක්කමූල, ශුන්‍යාගාර. තේරෙනව නේද? එතකොට මේ බුද්ධ වචනයට අනුව පසුකාලීන ඇති වෙච්ච ස්වરૂපය තමයි ගිහියන්ට පන්සල. තේරුණාද? පන්සලක පරිසරය හදලා තියෙන විශේෂයෙන්ම දැන් තියෙන භාවනා මධ්‍යස්ථානයක ගත්තම පරිසරය හැදෙන්නේ ওই විදිහටයි. තේරුණාද? කාමී කියන එකට භාවනා කරන කෙනෙකුට අර ලස්සන රූප, ලස්සන දේවල් ඒවට හිත ගිහින් ස්වභාවික දේවල් තියෙන්න අරිනවා. කෘතිම දේවල් අහක් කරනවා. තේරුණා නේද? එතකොට අර කාමයේ භාවනාව කඩන්න බෑ. තව දෙයක් කියන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇත්තටම මේ භාවනාවේ කාමයේ කියන එක කඩා ගන්න නම් දීසි භාවනා කරලා කාලයක් පුරුදු වුණා. මේ කාමයේ කියන එක ඔය හිතන තරම් නෑ පුරුදු වෙනකොට පුළුවන් වෙන්නේ. තේරුණා නේද? හැබැයි ඊට වැඩිය ප්‍රබලයි කාමයේ මේ භාවනාව කැඩුවේ නැත්නම් කාමයේ යටපත් වුණොත් කියන්නේ අපිට අපේ භාවනාව තව කරනවා. ඇහැෙන් පේන දේ පේනවා, අර ලස්සන ගස්වල වෙනවා, ওই ගානක් නැතුව යන මොක වෙන්න පුළුවන්. එතකොට කාමී ඇහැ පිනවන්නේ, කන පිනවන්නේ, දිව පිනවන්නේ, කය පිනවන්නේ නැත්නම් කාමයට මේ භාවනාව කඩන්න බෑ. තේරුණා නේ? ඕක දැන් ඔයගොල්ලෝ කාලයක් අද බැරි වුණොත් හෙටත් යරොත් තව ටිකක් හරියනවා. තේරුණා නේද? කාලයක් කොහොම gedara pawa දිගින් දිගට කරොත් හරියනවා. දිගට කර මේ නැතුව මේ කාමයේ කියන එක ඔයගොල්ලන්ට අහක් කරන්න බැරි එකක් නෙමෙයි. මොකද කාමාවචර කුසල් කරනවා නම් මේක අහක් කරන්න ලේසි. තේරෙනවද? දැන් කාමයෙන් භාවනාවක් කඩන එක අහක් කරන්න ලේසිම විදිය කාමාවචර කුසල් කරනවා. ඒක කරන්න නැති කෙනෙක් මෙතන නැහැ. තේරෙනවද? ඒ හයියෙන්ද, ඒ හැකියාවෙන්ද මේක කාලයක් පුරුදු වෙනවා නම් දැනගෙන පුරුදු වෙනවා නම් කාමයේ කියන පළවෙනි මායයා ඉක්මනින්ම යටපත් වෙනවා. භාවනාව කරන්නේ භාවනා කරගෙන යන්න ඉඩ දෙනවා. කමඨහනේ සතිය කඩන්නේ හැපි නෝලව කන බිනෝලව උග තමයි වෙන්නේ එතකොට. හැබැයි දෙවනි මායයා ඔහොම නැහැ. දෙවනි මායයා කවුද? පළවෙනි මායයා බලය ආවේ නැත්නම් භාවනාව කඩා ගන්න බැරි වුණොත්, භාවනාව නැවැත්ුවේ නැත්නම් දෙවනි මායයා ඒ අවස්ථාව උදා කරගන්න. දෙවනි මායයා කවුද? මම මෙතන ඉන්නේ නැහැ. මම කියන්නේ කාමයෙන් නෙමෙයි ওই භවනා වැඩි වෙන කඩන්න. දෙවනි මායයා ඊට වැඩිය බලගන්න. දෙවනි මායයා අරතිය. දැන් මම හිතන විදිහට ඔයගොල්ලෝගේ හුඟක් අය මේ භවනාව කාමයෙන් නෙමෙයි කඩන්න. කාලයක් පුරුදු වුණාම කාමයෙන් අහක් නැහැ. භවනාවට කාමයෙන් නැති වෙන්න හැදී.
නමුත් දෙවෙනි මාර්යාගෙන් බේරෙන්න බෑ. දෙවෙනි මාර්යා ආරතිය. ආරතිය කියන්නේ විශ්වාසයේ පදනම් කරගෙන තියෙන දෙයක්. කාමය කියන්නේ පිනවීම පදනම් කරගෙන තියෙන දෙයක්. තේරුණානේ? ඒකට පිනවීම කියන එකෙන් අහක් වෙන්න පුළුවන්. විශ්වාසය කියන එක ඊට වඩා බලගත්තු. ආරතිය කියන්නේ අදි කුසලයට අකමැති වීම. තේරුණානේ? උන්නතන භාවනාව වැඩිපුර කඩනවා. ඔය සක්මන කඩනවා ආරතිය. අදි කුසලයේ කියන්නේ මෙහෙමයි. කුසලයේ කියන්නේ සංකල්පනාවල සිතුම් පැතුම් වල ඇති වෙන අනභිඥා අව්‍යාපාදයි. අකුසලයේ කියන්නේ සංකල්පනාවල ඇති වෙන අභිඥා ව්‍යාපාදයි. වර්තමානයේ ගත්තු. තේරුණානේ? එතකොට සංකල්පනාවල අනභිඥා අව්‍යාපාද කියන ඒවා කුසලයේ. කුසලයේ කියන්නේ අනභිඥා අව්‍යාපාද සංකල්පනාවල පහළ වෙන. ඒවා ඇති වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා හතරක්. අනභිඥා අව්‍යාපාද කියන කුසල් පාක්ෂික ධර්ම සංකල්පනාවල ඍතුම් පැතුම් වල ඇති වෙන ක්‍රම තියෙනවා. ඒකෙන් එකන වෙනස් හතරක්. එකක් තමයි ආමිෂ පින්කම්. දැන් අපි පූජා තියනවා, බුදුන් වඳිනවා, ඒ වගේ දේවල්. ගෙදර දොරේ නම් ওই මංගල කාරණා සිදු වෙන වෙලාව බුදුහාමුදුරු පෙන්වන මංගල ගන්න. තේරුණානේ? එන්නේ වගේ වෙලාවල සංකල්පනාවල ඇති වෙන්නේ මොනවද? අනභිඥා අව්‍යාපාද. ඒක එක මට්ටම. ඒකේ ආමිෂ පින්කම කියනවා. එහෙනම් ආමිෂ පින්කමනොත් ඇති වෙනවා අනවිද්‍යා අව්‍යාපාද. ඊළඟට සිල් රැකීම තුලිනොත් ඇති වෙනවා ඒ රකින්නලා සිල් වලින් එකක අවස්ථාවල මේ හැම වෙලෙම නෙමෙයි ආමිෂ පින්කමෙත් හැම වෙලෙම නෙමෙයි ඇතින්නේ ඒක කරන වෙලාවේ සිල් රකින්නකොට ඊට වැඩි ප්‍රමාණයක් බලගතව ඇති වෙනවා අනවිද්‍යා අව්‍යාපාද. එහෙනම් ආමිෂ පින්කමට වැඩිය අධි කුසලයක් වෙනවා බුදුහාමරගේ ධර්මයේ සීලය. තේරුණාද? සීලයේ තුලිනුත් බිහි වෙන්නේ අනවිජ්ජා අව්‍යාපාදමයි. ආමිෂ පින්කම තුලිනුත් බිහි වෙන්නේ අනවිජ්ජා අව්‍යාපාදමයි. සංකල්පනාව. කුසලයේ කියන්නේ ඕකයි. ඊටත් වැඩිය අධි කුසලයක් වෙනවා සමත භාවනාවෙන් එන අනවිජ්ජා අව්‍යාපාද. තේරුණාද? ඊට වැඩිය අධි කුසලයේ වෙන්නේ බුදුහාමුදුරන්ට යෝනිසෝ මනසිකාරයේ පවතින කුසලයේ වෙන්නේ ඔය තුනම නෙමෙයි. ආමිෂ පින්කම් වල තුල තියෙන අනභිඥා ව්‍යාපාද තුල යෝනිසෝ මනසිකාරයේ නෑ අයෝනිසෝ මනසිකාරයේ. එතකොට සීලය තුලින් ලැබෙන අනභිඥා ව්‍යාපාද තුල තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයයි. එතකොට සමත භාවනාව තුලින් බිහි වෙන අනභිඥා ව්‍යාපාද තුල තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයයි. දැන් ඔය දීලා තියෙන සතිපට්ඨාන කමඨහනක් තුලින් අනවිද්‍යා ව්‍යාපාද ඇති වුණොත් ඒතර තියෙන්නේ යෝනිසෝ මනසිකාරයයි. තේරුණානේ? දැන් මෙන්න මේක දෙවනි මාර්ය දන්න. අර්ථය කියන්නේ දැන් ශ්‍රාවකයාට බුදුහාමුදුරුවන්ට අධි කුසලයේ සතිපට්ඨාන භාවනාවෙන් ඇතිවන අනවිද්‍යා ව්‍යාපාද වුණාට භාවනා කරන ශ්‍රාවකයා මේ විශ්වාස වෙනේවා තියෙනවා. භවනා කරනකොට අර පරණ බොරු විශ්වාස ඇවිස්සලා අර මායයට අහු වෙනවා. විශ්වාස මොනවාද? ඔන්න ටිකක් වෙලා භවනා කරනවා. ඔය දැන් උපාසකම්මල හැම භවනා කරගෙන ඉන්න රාක්මන. ඉතින් දැන් සතිය පවතිනවා. ඒක හරියට කරන්න පුළුවන්. වරදින්නේ නැහැ. කාමයක් නැහැ දැන්. අර දැකපු දේවල් ගැන පින වෙලා ඔහේ භවනා කරනවා. දැන් දවස් දෙක තුනක් භවනා කරනකොට ඔන්න අර පරණ නැහැදි ටිකක් එනවා. විශ්වාස පරණ නැති ගන්න දැන් පහ වෙන කොට ඒ මොනවද එන්නේ? ආර්තිය අධි කුසලයට අකමැති නැහැ කිව්වා. දැන් බුදුහාමුදුරන්ට මේ ගමනහන ලොකු භවනා ගන්න මිනිහට ලොකු නැහැ නේ. මුලින් විතරයි ලොකු ටිකක් කල් ගනකොට අර ආර්තිය එනවා. ආර්තිය වෙදින් දැන් මෙහෙම භවනා කරලා මෙහෙම සතිය පවත්තලා මෙහෙම විදලා මෙහෙම ලක්මන් කරලා වැඩක් නැහැ. ඊට වැඩිය වටිනවා මේ කකුල බිම වදිනකොට අවධානයක් තියාගෙන අනිත්‍ය මෙනෙහි කරොත් ඔන්න පටන් ගන්නවා Taman yana nehadichchi gamai ඒක වැහෙන්නේ දෙවෙනි මාර්ගය. එතකොට අනිත්‍ය මෙනෙහි කරගෙන ලක්මන් කරනවා. තේරුණානේ? නැහන තිලක්ෂණයේ මෙනෙහි කරගෙන ලක්මන් කරනවා. හරි ඉස්සෙල්ලා කිමුනේ යෝනිසෝමනසික හරයට යන්න පුළුවන් මාර්ගය.
දැන් ඒක නැති කර ගන්නවා, අතෙන්ට ගහ ගන්නවා සමත භාවනාවක ස්වરૂපය. තේරෙනවද? එතකොට සමත භාවනාව අවකුසලියක්. මේ කරපු භාවනාව අධිකුසලිය. එන්නෙම දැන් අර කරන භාවනාවට වෙන විකෘතියක් කරලා දීපු කමටහන නැතුව තමන්ගේ දෙයක් මොනවා හරි කරන්න ගිහිල්ලා ඒක සමත භාවනාවක් කරගන්න උත්සාහ ගත්තොත් එතන ඒ භාවනාව කරන්නේ අරතියයි. තේරුණා නේද? එහෙම නැත්නම් තව ඊට පහළ අර්ථයෙන් වැඩ ගන්නවා. අර භාවනාව කරගෙන යනවා. කරගෙන යනකොට එයා ටිකක් වෙලා දැන් හොඳට කරනවා. මේක මුලින් අර කාමෙහිම යටපත් වෙන්න ඕන ඔය දෙවෙනියට බලේ එන්නේ. තේරුණා නේද? ඊළඟ හිත ටිකක් වෙලා යනකොට ඔන්න මතක් වෙනවා. දැන් එයාට ලොකුයි දැන් කරන භාවනාවට වැඩි සීලයේ ලොකුයි. දැන් මතක් වෙන්නේ මොනවද? මං අද ආවේ බබුවල. එතකොට හාමුදුරුවෝ සීල් දීලා. අටසිල් ගන්න බැරි වුණා. අනික අය අටසිල් සමාදන් වෙලා. මේ මතක් වෙන්නේ දවල් 12ට විතර. හොඳට ගෑවට එහෙම පස්සේ වැඩිම මතක් වෙනවා. තේරුණානේ? දැන් අර රක්මන ඇතුලේ අර සිල්පද ටික ජප කරන්න අරහනවත් කරනවා. එතකොට භාවනා නැවැත්තිය කවුද? දෙවෙනි මාර්යා. ඔව ආරති. තේරුණානේ? ඒගාන අවම කුසලිනුත් කඩනවා මේක. ඒකත් අරතිය. අවම කුසල කියන්නේ ආමිෂය. ඔන්න ටිකක් වෙලා හොඳට සක්මන් කරනවා. දැන් සක්මන් කරනවා හොඳට භාවනා කරනවා තව මීට වැඩිය හොඳට කරන්න පුළුවන් වෙනවා. හඳුන් කුරු ගහලා වන්න. ඔන්න යනවා අර බෝධිය වටේ හඳුන් කුරු ගහන. තේහම ඒ කවුද කැදුවේ? දෙවනි මාර්ය ආරතිය. තේරුණානේ? මේ ආරතියේ ඉන්නවා ඊටත් පහළ මට්ටමක් දරුණු මට්ටම. ඒකට බුදුහාමුදුර කියනවා තිරච්ඡාන විද්‍යාව කියලා. දැන් ඔය තිරච්ඡාන විද්‍යාව කියන්නේ කුසල් පාක්ෂිකව අර්ථයනේ නෙමෙයි. ආමිෂයෙන් අර භාවනාව කඩන එක කුසල් පාක්ෂිකයි. සීලය බොරු සීලය ලොකු වෙලා භාවනාවට වැඩි මොහොතේ භාවනාව නවත්තලා සීල්පද පිරිසිදු කරන්න කිව්වොත් ඒතන තියෙන්නේ තරතිය. අර කරන සතිපට්ඨාන කමටහනට වැඩිය තමන් දන්නේ අර ජප කරන සමත කමටහන කීක ඇතුලේ ගහන්න ගියොත් ඒත් අරතිය. තේරෙනවද? එන බුදුගුණ මෙනෙහි කරොත් ඊට වැඩිය භාවනා හොඳ වෙනවා කියලා අරක නවත්තල එක යන ගමම මෙනෙහි කර කර යනවා. ඔය එකත් අරතිය. ඊට වැඩිය තිරච්ඡාන විද්‍යාවෙන් අරතිය එනවා. තිරච්ඡාන විද්‍යාව කියන්නේ වැඩක් නැති දේවල්. භූත විශ්වාස. ඒව මෙන්න මේ. ඒවා බුදුමාර. දැන් ඔන්න ගෙදර එහෙම ගිහිල්ලා දැන් මෙහෙදී උනත් ඔන්න භාවනා කරන්න දැන් බණ කියලා ඉවර වෙලා අපි කියනවා අද ඉරිදා. දැන් 8යි වෙලාව. බණ ඉවරයි. දැන් භාවනා කරන්න. ඔන්න දැන් කරගෙන යනවා. පිළිගැටලුවක් නැහැ කරගෙන යනවා. අර ටිකක් වෙලා යනකොට ඉතින් අර කාමීන් භාවනාව කඩන්නේ නැහැ. සතිය පවතිනවා හොඳට. ඒවා ලොකු වෙලා නැහැ. හොඳට කරගෙන. මේ කමඨහනේ සතිය පවත්වගෙන ඉස්සරහට යනකොට එයාට මෙන්න මෙහෙම වෙනවා. මතක් වෙනවා අද ඉරිදා. රාහු කාලයේ 9:30 ඉඳලා 11 වෙනකම්. දැන් මේ අක්මන් ගන්නකොට මතක් වෙදි මතක් වෙන්න පුළුවන් නේද? අක්මන්නට ගන්න නැහැ නේ මනෝයි. ඒක ඕන ගුණ මතක් කර කර ඉන්නේ කෙනෙක් කරන්නේ. දැන් මතක් වෙන්නේ මොකද්ද? රාහු කාලේ. එහෙනම් දැන් මේ භාවනා කරන්නේ රාහු කාලේ. මේ රාහු කාලේ මෙලෝදයක් කරාට හරියන්නේ. ඒ හින්දා රක්මන් කරලා කොහොමවත් හරියන්නේ නැහැ කියලා නවත්ත. ඕකට කියනවා තිරච්ඡාන විද්‍ය. තේරෙනවද? ඔහ ආයි තිරච්ඡාන විද්‍ය එක එක විදිහට එනවා. ඕන්න දැන් ටිකක් වෙලා හොඳට භාවනා කරන්න. දැන් හවස වෙලයි. හවස වගේ හොඳ නැහැ භාවනා කරන්න. රෑහෙන් භාවනා කරනකොට මතක් වෙනවා. දැන් රෑ 12ට ඉඳලා ඇති. යක්කු ගස් නගින වෙලාවට මෙලෝඩියක් කරන්න ඕනේ නැහැ. ඒ හින්දා භාවනා කරන්න ඕනේ. ඔන්නෝ ආර්ථි ඔය දෙවෙනි මායයකට ඒවට කියනවා බුදුහාමුදුරුවෝ තිරච්ඡාන විද්‍ය. තේන භූත විශ්වාස තිරච්ඡාන විද්‍ය කියන්නේ. පෙර කාලයක දැන් වයස අනුව මේ වයසේදී සක්මන් කරන්න ඕනේ නැහැ. ඉඳගෙන භාවනා කරන්න ඕනේ තිරච්ඡාන විද්‍ය. තේරෙනවද? නැත්නම් සක්මන් කරනකොට හිතනවා වැඩියෙන් සමාධියෙන් දිනු වෙන්නේ රහතන් වහන්සේලා බිහි වෙලා තියෙන්නේ ඉඳගෙන ආනාපානය කරලා කියලා අරක නවත්තන මොබින්ද ගැදී තිරස්චාන විද්‍ය භූත විශ්වාස
අධිකුසලයට අකමැති. කරන එක අධිකුසලය කියලා පිළිගන්නවා. තේරුණානේ? ඔන්න දැන් දෙවනි මාර්යා දෙහොයි කොල්ලන්ට වැඩියෙන් බලපාන්නේ පළවෙනි මාර්යාද කියලා බලන්න. දෙවනි මාර්යා අවුරුදු 50ක් භවනා කරත් බලපාන්න. තේරුණානේ? කාමේ නම් ওই කාලයක් යනකොට වයස යනකොටත් ওই භවනා හරිය. තේරුණානේ? ඉංගස් කොල්ලන් දැකලා සතුටු වීම වයස යනකොට අඩු වෙනවා. තේරුණානේ? ඇහැ බින හොයන එක කන බින වෙන එක අඩු වෙනව නේද මනුස්සයා? ඊට පස්සේ ඉස්සර ගස්කොලන් දැකලා බිනවෙයි කියලා මල් වතු දකින්න අය දැන් ඊට පස්සේ බෝගා බෝධීන් වහන්සේ දැක්කම නේද සතුටු වෙන්නේ වයසට වැඩි වෙනකොට. මෙනසක් නේ. තේරුණානේ? දැන් මෙතන එහෙම ආරතිය එහෙම නැහැ. ආරතිය ඕනම වෙලාවක ඕනම කෙනෙකුට කුඩා හෝ වැඩිහිටියෝ වෙනකොට බලපාන්න පුළුවන්. ආරතිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඔකත් අයෝනිසෝ මනසිකාරයට ආවඩන ලොකුම ධර්මතාවය. අපිට ලොකුවට බලපාන එක මාරෙක් තමයි ආරතිය. භූත විශ්වාස තමන් ඉගෙන ගත්තේ මොනවා හරි තියද ඒව මෙතෙන් ආරතියට බලපාන. තේරුම ඉගෙන ගත්තේ ඒක වැරදි හින්දා නෙමෙයි. ඉගෙන ගත්තේ ඒක තමන් විසින් ආර්ථකතන දීපු වැරද්දක් තියෙනද එතෙන්දී බලපාන. ඒකින්ද මෝඩය වගේ කිරීම තුළ ඒ ආරතිය හක් කරන්න පුළුවන්. දැන් මම හිතන්නේ කාල වේලාව ගිහිල්ලා තියෙනවා ගොඩක්. මාර්යෝ දෙන්නයි කිව්වේ. තේරුණානේ? දැන් කාල වෙනව යන්න එන්නේ කොයි මාර්යයක්ද? දැන් ආර්තිය ලබන භාවනාව කරන්න බැරි නම් ඊගා මාර්යය. තේරුණානේ? හැබැයි මේ මාර්යා එන්නේ ටයිමින් කියනවා වෙලාවල්. මූට හැම වෙලෙම ඉන්නේ බෑ. ආර්තිය නා ඕන වෙලාවක. කාමයට ඕන වෙලාවක. සාමිපාසාව කියන තුන්වෙනි මාර්යා මිනිස්සුෙකුට එන්නේ පෑ ගානකට පස්සේ නැත්නම් පෑ විනාඩි ගානකට පස්සේ. ඒ හැම වෙලෙම බඩගින්න හැම වෙලෙම පිපාසය තියෙනවා නවු මිනිස්යෙන් නෙවෙයි මලබෙරේදී. එහෙනම් එළම මලබෙරේදී ඔසක්මන් කරනවා දකින්න පුළුවන් ඔච්චර හරි වතුර බොනවා. එක රවුමක් යනවා මේ එක පොඩ්ඩක් ඇවිදිනවා ඊට පස්සේ බෝතලේ ගන්නවා වක් කර ගන්නවා. මේ මිනිස්සේ නෙවෙයි මලබෙරේදී. තේමයි මලබෙරේතේ ಗುಣ වැඩි වුණොත් තුන්වෙනි මාර්ගය කඩනවා. සාමාන්‍ය මනුස්සයන්ට තුන්වෙනි මාර්ගය භාවනාව කඩනවා අඩුයි. මොකද පය දෙක තුනක් භාවනා කරන්න ඕනේ මම යාට බලේ. තේමයි. ඉතින් බලන්න දෙවෙනි මාර්ගය නම් එහෙම නෑ ඕනම වෙලාවක කඩන. දැන් තුන්වෙනි මාර්ගයෙන් එච්චර බලගතු වෙන්න ඕනේ නෑ. හානියක් වෙන්න ඕනේ නෑ. කිසි කෙනෙකුට දැන් මේ භාවනා කරන්න ඇවිදilla හානියක් කරන්නේ නැතුන් වෙනි මාර්යා. මොකද දායක ඕන තරම් තුන් වෙනි මාර්යාට නාන් වලක්වන්න කලබනවා. තේමයි. ඒ දාහනේ ඊලම්පස ඕනවට වැඩි දෙන්න. ලංකාවේ බෞද්ධයන්ට ඒක අරුමයක් නැහැ. සුදු රෙද්දක් පෙරව ගත්තාම තුන් වෙනි මාර්යා එහෙම්මම බිම. මොකවා කරන්න ඕනේ? සුදු පාට දැක්කම තුන් වෙනි මාර්යා බය ලංකාවේ මිනිස්සුන්ට. එච්චරට මේ මාර්යා තුන්වෙනි මාර්යා නම් යටපත් කරනවා. එන්න භාවනා කරන්න අය නැහැ. දන් දෙන්න ළඟ ඉන්නවා ඕන තරම්. තේරෙන්නේ නැහැ. ඒකත් උදව්වා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඉස්සරව දන් දීලා පුරුද්ද. තේරෙන්නේ බුදුහාමුදුරු පෙන්නනවා මේ තුන්වෙනි මාර්යාට අහු වෙන්නේ ඉස්සර දන් දෙන්න නැති අය. නැත්නම් වෙන කවුරුවත් එහෙම වෙන්නේ නැහැ. තේරෙන්නේ? ඒකත් ඉතින් තමන්ගේ ගුණයක්. ඉගෙන තව තවත් දන් දෙන්න. එතකොට අනාගතේ තුන්වෙනි මාර්යාගෙන් බේරෙන්න පුළුවා වෙයි. අය බැරි දෙවෙනි මාර්යාගෙන් නම් බේරෙන්න බෑ. තේරෙනවනේ? ඒ එහෙම තියෙනවා. දැන් ඊළඟට තුන්වෙනි මාර්යා එන්න මෙච්චර වැඩි කතා කරන්න ඕනේ නෑ. හතරවෙනි මාර්යා ධර්ම මාර්යේ වෙලාව මදි. අපි හවස කතා කරන් ඉන්නවා. ඒ කියන්නේ ඊගාවට අනිත් ටික විස්තර කරනවා. තියෙන ගැටලු උනත් 12 මේ එක වෙනකොට ලියලා තියන්න මම ඊයේ මතක් කරා. ඒකම විශේෂයෙන් නායක හාමුදුරුවෝ මේ පත්තේගම නායක හාමුදුරුවෝ ඊයේ කතා කරා. මේ විශේෂ වැදගත් පණිවිඩයකුත් කිව්වා. ඒක තමයි උන්වහන්සේගේ බලාපොරොත්තුවක් තියෙනවා කිව්වා. ලබන අවුරුද්දේ මේ වැඩසටහන සිදු කරන්න මීට අල්ලපු ඉඩම අරගෙන ඒකේ නේවාසික වැඩසටහන බවට හරවන්න පුළුවන් කියලා කරන්න ඕනේ කියලා නායක හාමුදුරුවෝ කිව්වා මට. ඉතින් ඒ දේ හාමුදුරුවෝ මහන්සියලා ඉතා ඉක්මනින් කරන්න උත්සාහ ගනි. මොකද
නේමාසික වැඩසටහනක් කරනවා නම් මේ වඩා පහසුකමක් තියෙනවා වාට මේ රටේම අයට. ඉතින් ඒක අවස්ථාව නායක හඳුනාගේ උත්සාහය සාර්ථක වෙනවා. ඒ වගේ නායක සභාවත් ඒ ගැන උනන්දු වෙලා කටයුතු කරන හින්දා වෙන්නේ නැති එහෙම වෙන්නේ. කොහොම හරි මට මතක් කරේ ලබන අවුරුද්දේ එහෙම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ලැහැත්තු විදිහට ඉන්න කියලා. ඒක මේ පින්වතුන්ටත් දන්වන්න ඕනේ. එතකොට තමන්ටත් මේ භාවනා දිගට ගෙන යන්න පුළුවන්. තව නායක හඳුනා ඉල්ලීමක් කරා මේ භාවනා කරගෙන යන අයට පුළුවන් නම් මාසයකට එක දවසක් හරි තියෙන ගැටලු අන්තර්ජාලය හරහා කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. දැන් ඒකට නම් මම මේ තව මාස අප්‍රේල් මාසෙ වෙනකම් මෙහි වැඩසටහන් කරනවා ඕස්ට්‍රේලියාවේ. මේ මාසේ තමයි අප්‍රේල් ළඟ තමයි ලංකාවට යන්නේ. ඉතින් නන්දහාමුදුරන්ට පොඩි හාමුදුරන්ට මම මතක් කරා ඒකට මේ වල ඉඳලා සුදුසු විදියක් ඒ හාමුදුරුව එහෙම සකස් කරලා මට දැනන්න කියලා. එතකොට ඒ හාමුදුරුව එක්ක කතා කරලා ඒ ගැන භාවනාවේ ගැටලු තියෙනවා නම් හැබැයි අර සීලියවත් ඒවැ ගැටලු වෙන්න බෑ. තේරුණානේ? ඒක නෙමෙයි සමාධි ශික්ෂාව හෝ ප්‍රඥා ශික්ෂාව එක්ක කරගෙන යන භාවනාව එක්ක. ශික්ෂාවෙන් කරන්න යන්න එපා ඔයගොල්ලෝ. ඒක තේරෙන්නේ නැහැ. ඔය තමන්ගේ භාවනාව එක්ක ඉන්න ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරගන්න. එතකොට පහසුවක් වෙනවා ඒක ගෙදර ඉඳලා දිගින් දිගට කරගෙන යන්න. ඒ සඳහා එතකොට අපි නන්ද හාමුදුරුවෝ ආයි පොඩි හාමුදුරුවෝ හරි විදිහක් ක්‍රමයක් පස්සේ හදලා මටත් දන්නයි. එතකොට ඒ දේ කරන්න පුළුවන් වෙනවා මාසිකව කෙටි කාලයක් අරගෙන අන්තර්ජාලය හරහා. ඉතින් මේ දෙක නායක හාමුදුරුවෝ මතක් කරපු කාරණේ. ඉතින් හැමදෙනාටම මේ කරගෙන යන පුහුණුවීම් සාර්ථකව කරගෙන යන්න ශක්ති ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනාව අවසන් කරනවා. අපි නැවත එකට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. අවස්තරුවේ මේ ඉතුරු ධර්මතා ටික කාරණා ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.